Namaskar Veva Buduruvanat Samadha Buduhimi Saranayami Namaskar Veva Damruvanat Samadha Sadham Saranayami Namaskar Veva Sangruvanat Samadha Mahasang Saranayami Namaskar Veva Punuruvanat Samadha Tisarana Saranayami Sadhu අපට ධර්මයේ කියා දීලා අපව පැවිදි කළ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඒ වගේම මේ පුණ්‍ය භූමියේ වැඩ සිටින අවසර නායක පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සීල ස්වාමීන් වහන්සේලාගෙන අවසර සිල් මෑණිවරුනි සදහැවත් පින්වතුනි දැන් අපි උදේ ඉගෙන ගත්තා මොකක්ද කායගත සතිය. ඒක බොහොම වටින කරුණු ටිකක් තියෙනවා. මේ ඒ භාවනාව පුරුදු කරගන්න ආකාරය ගැන ඒව හොඳට මතක තියා ගන්න. එතකොට අපි හවස් වරුවෙත් බොහොම ලස්සන කරුණු ටිකක් ඉගෙන ගන්න. පිනතුනි අපි මේ ඉපදී ඉපදී යද්දි මේ සංසාරේ අපි අරගෙන යන්නේ මේ හිත. මේ සංසාරය යන්නේ මේ සිතක් නා අනිත්‍ය වූ හේතුගෙන් හැදුණු සිතක්. එතකොට තෘෂ්ණාව සිතේ තියෙනවා. අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව කියලා කියන්නේ සිත ගැන මේ ක්‍රියාවලි ගැන අනවබෝධයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳව දන්නේ. එතකොට සිතක් තියෙන බුදුරජාණන් වහන්සේම තමයි සිත ගැන අවබෝධ කරගෙන විශිෂ්ට ඥානින් මේ ලෝක ධර්මතා ගැන අවබෝධ කරගෙන දුක ගැන අවබෝධ කරගෙන අපිට කියා දෙන්නේ. එතකොට තමයි මේ අවිද්‍යාව මොනවද දුරු වෙන්න ගන්නෙ. එතකොට මේ සංසාරී ඉපදී ඉපදී යද්දී සසරී අපි පුරුදු වෙච්ච පුරුදුත් අපිට බලපාන මොනවද අපිට බලපාන්නේ සංසාරේ අර පුරුදුත් අපිට පිහිටනවා. ඉතින් මේ පුරුදුත් අපි අරගෙන එනවා. සමහර පුරුදු ධර්මයට බලපෑමක් කරනවා. ධර්මයේ පුරුදු කරද්දි බලපෑමක් එල්ල කරනවා. ධර්මයෙන් සම්පූර්ණ අහකට යන්නටත් බලපෑමක් එල්ල කරනවා. සමහර පුරුදු තියෙනවා ඒව ධර්මයට අනුග්‍රහ කරනවා. හොඳ පුරුදු. එතන මේ ලැබපු ජීවිතය තුළ අපි ප්‍රවේශම් වෙන්න උනේ අර හොඳ දේවල්ම පුරුදු කරගන්න. ඒ කියන්නේ ධර්මයට අනුග්‍රහයක් ලබන්නා වූ දේ පුරුදු කරගන්න මොනවද කරන්න උනේ? වෙහෙසෙන්න උනේ. දැන් මම දැක්කා ওই පෙර ජීවිත කියන ළමයි ගැන පොතක් මං කියව ගොඩේ විස්තර තියෙනවා. ඒකෙදි මේ කොහොම හරි මේ මට මතක විදිහට මේ පැත්තක වෙන්න ඕනේ ළමයා ඉපදුනා පිරිමි දරුවා කොහොම හරි මෙයා මේ ඉපදුනාට පස්සේ මෙයා මම හිතන්නේ පිරිමි දරුවා ගෙදර බාලය මෙයාට ඉන්න අක්කලා එතකොට මේ අක්කලා ඔක්කොමත් මෙයාට හරි ආදරේ ඇයි මෙයා එකම මල්ලි ගෙදර ඉන්න හිටපු ගමන් මෙයා මොකද කරන්නේ මේ එළියට බහැලා යනවා කොහෙද යන්නේ කිව්වහම කියනවා එයා යන්නේ යාගේ ගෑනු ළමයා බලන්න කියලා කියනවා මේ පොඩි ළමයා අවුරුදු 2යි. ඊතර ගෙදරට තව කවුරු හරි ආවහම මෙයාගේ හරි කෝලං ගොඩ. කවුරු හරි තරුණ ගෑනු ළමයි කවුරු හරි ආවොත් මෙයාගේ හරි කෝලං ගොඩ. ඉතින් ඒගොල්ලොත් කියනවා හරි මනමාලයනි කියලාත් කියනවා. අවුරුදු 2ක් 3ක්. ඊතර මේක හොයන්න බෑනේ.
දවසක් මං හිතන්නේ මෙයාව මට මතක විදිහට මෙයාගේ අක්කා වඩන් ඉදි අක්කගේ මූණ දිහා බලාගෙන ඉන්නේ. මොකද මල්ලි මගේ දිහා මූණ දිහා එක දිගට බලන. නෑ මගේ කෙල්ලත් ඔය වගේ තමයි කියලා. කොණ්ඩි දුගය සුදු එක්කෙනෙක් කියලා කිව්වා. දැන් මෙයා මෙහෙම කියනවා. ඒ අතර මට මතක යා අම්ම ගෙදර පැලෙහි මේ මල් පැල බිම හිටවද කියන අපේ පැත්තේ නම් බෑනේ. පෝච්චි වලයි මල් හිටවන්නේ කිව්වා. මෙයා දකුණේ මාතර පැත්තේ ඉපදිලා. ඒතර මෙයා විවාහ වෙන්න හිටපු කෙනෙක්. කොහොම හරි ඒ ළමයා බලන්ට යද්දි මං හිතන්නේ මේ කෝච්චි එකට හරි මොනවට හරි හැපිලා මැරෙනවා මට නිච්චි. පස්සේ මේ සිද්ධියත් එක්ක මේ ළමයා වරයි යන ඒ ගමට ගියාම මිනිස්සු අතරින් මෙයා හරියට මේ යනවා පෙර ජීවිතේ යාළු වෙලා හිටපු කෙනා ගාවට. ඒකට අරයා වඩා ගන්නවා. ඒකට කල්පනා කරලා බලන්ට සසර කොහොම එකක්ද? ඒතර බාණ්ඩර පෙර ජීවිතේ මතකයක් බලපාපු ආකාරයක්. සමහර පැවිදි අයට පෙර ජීවිතේ පැවිද්දෝ මේ ජීවිතේ ඉපදුනම ඉක්මනට කලකිරිලා එයා සාසනයට ඇතුළු වෙන්න වෙහෙසක් ගන්නවා. එතකොට මේ අපි එන ගමනේ අපිට යම් පුරුදු ඇති. මේ ධර්මයක් අහදි ධර්මේ කරා එන්නත් මේවා බලපාන. ඒ නිසා අපිට මේ වැදගත්ම දේ තමයි පින්වතුනි මේ එන ගමනේ අපේ ජීවිතය ආරක්ෂා කරගන්න එක. ඒවයිදි බලපාන අර අපේ හිතේ චේතනාත්මකව සකස් වෙන මොකද්ද? කර්මය තමයි අපිට බලපාන්නේ බලවත්ව. ඒතර බුදුරජාණන් වහන්සේ දැක්කා සමහරු නිරේ, සමහරු ප්‍රේතයෝ, සමහර අය තිරිසන් සත්තු. එතකොට සතර අපාය තමයි ගොඩක්ම උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. නියපොත්තට පස්සරන් අපිට පෙන්වලා දුන්නේ. නියපොත්තට පස් කියන්නේ ගොඩක් ගන්න බෑනේ, ඕනම් ගණන් කරන්න පුළුවන් වැලි කැට ගන්න. ඒ වගේ ප්‍රමාණයක් මනුස්ස ලෝකෙ උපදිනවා. ඒ මහ පොළව හා සමාන ප්‍රමාණයක්. ඔය එතකොට නිරේ සතර අපාය යනවා කියන එක. ඒත් මහ පොළවේ පස් ගණන් කරන්න බෑනේ. අද නම් කෝටි ලෝකෙම ජනගහණය කොච්චරද? කෝටි 700ක් 600ක් ඔය වගේ ඇතිනේ. ඕකින් ලක්ෂයක්වත් යන්නේ නැති වෙයි සමහර විට. ඒතර මේ ඔක්කොටම බලපාන්නේ ජීවිතය ගැන අනවබෝධය. ජීවිතය ගැන අනවබෝධය. සසර කියන්නේ බිහිසුණු එකක්. ඇයි? දැන් බලන්න හොඳට හිතලා. ඒ තමයි දැන් ඔබට උනත් තේරෙනවා පින්නොතනේ අපේ හිත වෙනස් වෙනවනේ. හිතේ වෙනස දැනෙනවා, දුක දැනෙනවා. හිතේ ඉපදෙන නිකන් සංඥාව ටිකක් තේරුම් ගන්නවා. නමුත් ඒකට අනුරූපව අපිට එකපාර රූපේ වුණ මූණ තරහ යන ගති යම් යම් ස්වභාවයන් ඉපදෙන්න පුළුවන්. hina yaddi මූණවල කටවල පොඩි වෙනසක් ඒක දැකෙන්න පුළුවන්. නමුත් අර අපි සකස් කරගන්න දේට අනුරූප මේ කය නැති වුණාම බල්ලෙක් විගේ හැඩරුව උපදිලා ඒ විදිහට උපදිනවා කිව්වහම රූපෙත් වෙනස්. එතකොට මේ කර්මයට අනුරූපව අපේ හිතක සකස් වෙන මේ ධර්මතාත් එක්ක ඒ එයා මරණයටපත් වෙලා ගිහිල්ලා එයා පූස්පැටික් වුණොත් මූණ කට හැඩරුව ඉත ගතිස රූපයන් ඔක්කොම වෙනස්. එතකොට මේ ගමන අපේ හැදෙනවා. මේ ගමන මොකද්ද තියෙන්නේ? අපේ හැදෙනවා. එතකොට දැන් අපි ඔක්කොම ඉන්නේ එකත් එක්ක. දෙයකින් අත්මිදිලා නෑනේ. අත්මිදිනවා කියන්නේ සෝතාපන්න කෙනා අත්මිදිලා ඉන්නේ. කියන්නේ නිරේ යන්නේ, ප්‍රේත ලෝකේ, තිරිසන් ලෝකවල යන්නේ. අපි ගැස්සුනොත් මොකද වෙන්නේ? යනවද නැද්ද? යනවා. දැන් අපි කියනෝනේ චුති චිත්තය කියනවා. ප්‍රතිසන්දි චිත්තයක් ගැන කියනවා. කියනවද නැද්ද? ඒවා අරුම පුදුම දේවල් නෙමේ. එහෙම නැතුව අනිවේ තියෙනවා. ඇයි ඒ චුතිසිත කියලා කියන්නේ? දැන් මේ සිතිවිලි කියන එක උපදින එක නවතින වෙලාවක් තියෙනවද කියන්නකො? නෑ. එතකොට යම් කෙනෙක් මැරෙන්නේ ඉද්දි මරණාසන්න වෙලාවේ යාගේ මැරෙනවත් එක්කම මරණයටපත් වෙන වෙලාවක උපදින සිතක් තියෙනවනම් ඒකට කිව්වා මොකද්ද? චුති සිත්ති. ඉතුරු සිතිවිලි ඊට කලින් ඒවා. එතකොට ගිහිල්ලා උපදීද්දිත් මොකද වෙන්නේ? සිතක් උපදිනවා. එතකොට මේක ස්වභාවය නෙමෙයිද? මේ අඛණ්ඩව මේක සිද්ධ වෙනවා. දැන් අපිත් උපතින්දන් මේ දක්වා මෙහෙම ඉන්නේ නැද්ද? වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මිනිස්සුෙකුට පුළුවන්කමක් නැහැ. හරි හිටහල්ලා කොහොම ඉඳලා අන්තිම මොහොතේ මං හදාගන්නම් ඔක්කොම. එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මේ විදිහටයි. පින්නතුනි අපි සංසාරේ පෙර ජීවිතේ කරපු කර්මයක් ඉදිරියට එන්න පුළුවන් කිව්වා. මේ ජීවිතේ මැදදී හෝ අවසානයේදී කරපු කර්ම විපාකයක් ඉදිරියට එනවා.
ඊට අනුරූපව තමයි අපේ ජීවිතය සකස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. තේරුණනේ කියා දෙන එක. එතකොට දැන් මෙන්න මෙහෙම හිතන්නකෝ. හිත කය වචනින් වැරදි දීම කරපු කර කර හිටපු මිනිස්සෙක් ඉන්නවා. එයත් මරණාසන්න වෙලා ඉන්නවා. එතකොට හිතන්නේ යාට පුළුවන් දෙකපාර ආමම් බුදු ගුණ වැඩුවා ජීවිතේ. අටසිල් ගත්තා, දන් දුන්න කෙනෙක් කියලා මෙනෙහි කරන්න දෙයක් තියෙනවද? නෑ. එහෙනම් එයාට උපදින්න ඕනේ මොනවද? පුරුදු කරගත්ත දෙයට අනුරූපද? මේක හේතුඵල ධමයක් කියලා මතක තියාගන්න. අපි ආයට ඔක්කොම මතක් වෙන්නේ අන්තිම මොහොතේ සිට විතරනේ. නමුත් ඒකට යම් ආකාරයක උපදින්න මුල් වෙන මූලික දේවල් ගැන කල්පනාවක් නෑ අපේ ඇයට. හරි කනගාටු හිතෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ කියා දෙන්නේ නැද්ද ශ්‍රද්ධා සීල සුතචාග ප්‍රඥා වඩන්නට? ඒවා වඩ වඩා තමන් සමහර දේවතානුස්තිය වඩන්න කියන මේ හිත පිහිටවන විදි කියනවා. මේ ලෝකෙින් මුදෝ මුදු කියන්නේ නැද්ද? කියා දීලා නැද්ද? කියා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කන්ද තියෙනවා මේ පැත්තෙන් ඉර එළිය වැටෙනවා. වැටෙද්දි කන්දේ හෙවණැල්ල අනිත් පැත්තට වැටෙනවායි කිව්වා. ආන්නේ වගේ තමයි පුටුවක වේවා, වාඩි වෙලා හිටියා වේවා, ඇඳක හිටියා වේවා, බිම වාඩි වෙලා හිටියා වේවා, හන්දියේ හිටියා වේවා. එයාට මතක් වෙනවා කරපු කියපු දේවල්. බාලපඬිත සූත්‍රය කියන්නේ කය වචනේ හිතින් වැරදි දේ නම් කරලා තියෙන මොකද වෙන්නේ? අරක මතක් වෙන්න ගන්නවා. අර දේවල් මතක් වෙන්න පටන් ගන්නවා. එතකොට සිත කය වචනේ යහපත නම් කරලා තියෙන මොකද වෙන්නේ? යහපත මතක් වෙනවා. එතකොට මේ ධර්මතාවය අපේ ජීවිතේ සිද්ධ වෙන සමහර දේ තියෙනවා පින්නොතුනි, පෙර සසරේ කරපු කුසල් බලවත්. ඒ කුසලයට අනුරූපව තමයි දිගට දිගට යහපත ලැබලා තියෙන්නේ. ඒක කාටවත් නැහැ කියන්ට බැහැ. ඇයි ඒ? දැන් සුමේධ තෙරණිය කපුසන්ත බුදුරජාණන් වහන්සේ කාලේ මේ විහාරාරාමය පූජා කරනවා නේද? කොණාගම බුදුරජාණන් වහන්සේ කොණාගම බුදුරජාණන් වහන්සේ වෙන්තුනේ. ඒක විපාකෙට දිගටම ඉපදිලා තියෙනවා. බලවත් කුසල් උපදිනවා. ඒක අතිශයින් බලවත් එකක්. තේරෙන්නේද කියලා දෙන එක? ඒ නිසා අපිට මේ සිතිවිලි කියන්නේ අඛණ්ඩ එකක් ඇර එකක්. එකක් මෙහෙම දිගට 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 එක දිගට දම්වැල වගේ. දම්වැල වගේ. එතකොට මේ ධර්මතාවය අපි මොකද්ද කරගන්න ඕනේ? තේරුම් ගන්න ඕනේ. සසර භයානකයි. ඒ නිසායි සෝතාපට්ටි අංග අපේ ජීවිතය හදා ගන්න ඕනේ. සෝතාපන්න කෙනා භව හතයි උපදින්නේ, දුගති උපදින්නේ නැහැ. ඒකටයි ධර්මය අහන්නේ. ඒ ධර්මය තුලින් ඉගෙන ගන්නවා සම්පූර්ණ කොහොමද මේ හිත තියා ගන්න ඕනේ, කොහොමද මේ හිත වඩන්න ඕනේ, කොහොමද හිත ප්‍රවේශම් කරගන්න ඕනේ කියලා. ඊතර මේක දන්නේ නැත්නම් එයා ඉන්නේ ලොකු අනතුරක. සම්පූර්ණ පින්වතුනි මේක තියෙන ශ්‍රද්ධාවත් එක්ක. මොකක් එක්කද? ශ්‍රද්ධාවත් එක්ක. ශ්‍රද්ධාවත් එක්ක. ශ්‍රද්ධාවන්තයට තමයි උරුම. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන ඒ ධර්මය ගැන පැහැදිලා ඉන්න කෙනාට තමයි එයා බුදුරජාණන් වහන්සේගේ වචනේ අහන්නේ, කීකරු වෙන්නේ, පිළිගන්නේ. එයාට සම්පූර්ණ මේ ධර්මය උරුම වෙනවා. එතෙන්ට ආවොත් එයා දුගතියක නොයන විදිහටත් ජීවිතේ ආරක්ෂා වෙනවද නැද්ද? වෙනවා. දැන් ඕගොල්ලෝ දැන් මං අද චුට්ට වේලාසනින් වැඩියන්නේ නේද? ඔයාලගේ සද්දෙත් එක්ක. එතකොට අතන පොඩි බෝඩ් එකකුත් ගහලා තියෙනවනේ. දැඩි නිහඬ භාවය සුරකින්න කියලා. නේද? කට්ටිය මේ පැත්තට හරවල වාඩි කරවන්න ඕනේ. නේද? එතකොට ඊ මොකද වුනේ හිතට? නේද? ආන් ඊ ගැන ඉගෙන ගත්ත හැකියාද? නේද? ඉගෙන ගත්ත උනාට බලන්නේ නේ. එතකොට වැඩින්නේ නැති වෙනවා. ධර්මය අහලා අර්ථය විමසන කෙනා තමයි අවබෝධ කරා යන්නේ. මේ ධර්මයේ හිස් එකක් නෙමෙයි පින්නතේ. අවබෝධ කරන්න පුළුවන් එකක් කියලා මතක තියාගන්න. මෙච්චර බුද්ධ දේශනා තුලින් පින්නතේ සමහර අය ඒ කාලේ එක දේශනාවයි. මහා ලොකු දෙන්නේ ධම්මපද එක ගාතාව. ඔය ඔස්සේ නුවණින් විමසලා තියෙනවා. නේ? ඊට පස්සේ මේ ධර්මය අසුරු කරගෙන සත්වයාගේ බය තැති ගැනීම දුර වෙනවා. ඇයි? සක්‍ර දේවේන්ද්‍රය දකින්න සතර අපායන්ට ඉන්නවා. බය තැති ගැනීම බිහිති උපදිනවා. පිහිට නෑ ලෝකේ. ඉන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ගාවට එනවා, ප්‍රශ්න කරනවා. බුදුරජාණන් වහන්සේ කියා දෙන ධර්මයේ හිතට ගන්නවා. සෝතාපන්න ශ්‍රාවකෙක් විදිහට නැවත සක්‍රය වෙනවා. නැත්තම් අපායි. එතකොට දෙවගණන් පිරිසක් එක්ක අප්සරාවියන් 1000ක් එක්ක එක දෙවියෙක් විනෝද වෙනවා. මේ උද්‍යානයකට ගිහිල්ලා මල් කඩ කඩ. 500ක් නෑ. ඇයි කෝ මේ 500 කියලා බලනවා.
බලද්දි දෙවියෝ දකින්නවා නිරේ ඉපදිලා දුක් විඳිනවා. එනම් බාණ්ඩක දෙවියන්ටත් අනාත්මයි මේ සිතේ ස්වභාවය. සකස් වෙච්ච කර්මේ පටිසන්ධි ඉවරයි. සැප විපාක ලබා දෙන දේ ඉවර වෙලා දැන් කර්මය ඇවිල්ලා සසරි කරපුවා අන්නයන්ට දුගතියට. නිරේ ඉපදිලා පැහැෙනවා අර දෙවියෝ දකින්නවා බීති උපදිනවා. බලනවා තමන්ගේ ආයුෂේ අනිත් අප්සරාවන්ගේ තව පොඩ්ඩයි. තැති ගැනීම භය බීතිය හොඳටම ඉපදුනා. හිතාගන්න බෑ. මේ දෙවියෝ බුදුරජාණන් වහන්සේ ගාවට එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහනවා. බුදුරජාණන් වහන්සේ පිහිට වෙනවා. ධර්මය කියා දෙනවා. දෙවියෝ සෝතාපන්න වෙනවා. දෙවඟනන් සෝතාපන්න බේරුණානු නමේට. අද කවුද දෙවිවරුන්ට පිහිට වෙන්න ඉන්නේ? හිම බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑව පින්නතුනි. ඔබට කවුද ඉන්නේ? මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයයි අපිට අද පිහිටට තියෙන්නේ. ශාස්ත්‍රුන් වහන්සේගේ මොකක්ද මේ ධර්මයේ පිහිට තියෙන්නේ? ඉස්සර කියනවා බුදුරජාණන් වහන්සේ එක දේශනාවක කියනවා මේ පිරිස් අටක් ලෝකේ ඉන්නවලු. කවුද මේ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය බ්‍රාහ්මණ, ඊට පස්සේ ගෘහපති පිරිස, චාතුම් මහරාජික, තාවතින්ස පිරිස, මාර පිරිස, බ්‍රහ්ම පිරිස, ශ්‍රමණ පිරිස ආදි වශයෙන් මෙහෙම පිරිසක් ගැන කියන අට පිරිසක් ගැන. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පිරිස දැන් මේ වගේ ඉද්දි පිරිස මෙහිම ඉද්දි මේ පිරිස අතර බුදුරජාණන් එක පාර පෙනී ඉඳලා තියෙනවා. දැන් මෙහෙම පිරිස ඉද්දි එක පාර පෙනී ඉඳලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පිරිස මෙද්දි බුදුරජාණන් වහන්සේ පැහැය හඬ අර විදිහමයි කියනවා. අරගොල්ලන්ටත් හොයාගන්න බැහැලු මේ මිනිස්සෙක්ද දෙවියෙක්ද? බුදුරජාණන් කියන මම ඒ අතර හිටියා. එයාලත් එක කතා බහ කළා, සාකච්ඡා කළා කියනවා. කරලා ඒ පිරිස මැද්දි එහෙම ඉද්දිම එකපාර අතුරු දහම් වෙලා තියෙනවා. ඒතරේ බුදුරජාණන් වහන්සේ පිහිට වෙච්ච විදි මේක බ්‍රහ්මයන්ට දෙවියන්ට ඔක්කොටම කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. බ්‍රහ්ම පිරිස අතරට යද්දි බුදුරජාණන් වහන්සේගේ නිකන් ඇති බ්‍රහ්ම කෙනෙකුගේ ස්වරූපේ. දෙවියන් අතරට ගියාම දෙවියන්ගේ රූපේ පහතට වැටෙනවා. බුදුරජාණන් වහන්සේමයි බලවත් වෙන්නේ. ඒ අතර ඉඳන් ඒ සත්වයට අනුග්‍රහ කරනවා. කවුද කියන්න දන්නේ? චතුරාර්ය සත්‍ය කියා දීලා තියෙනවා. ඒ සත්වයා ගැන මහා අනුකම්පාවෙන් ශාස්ත්‍රඥ වහන්සේ වැඩ හිටපේ අවුරුදු 45 කාලසම බුද්ධත්වයට පත් වෙලා පිරිනුවම් පානක පුදුම විදියට පිහිට වෙලා තියෙනවා. කිසි ලාභ අපේක්ෂාවක් නෙමෙයි පින්නතුනි. එහෙම පිහිට ඕන ශාසනීය මේක. එහෙම පිහිට ඕන එක. එහෙම රැකවරණයක් ඇති තැනක් මේක. ශ්‍රද්ධාව උපදව ගන්නට ඕනි. ශ්‍රද්ධාව උපදව ගන්නට ඕනි. පින්නතුනි මේ බලන්න ජීවත් වෙලා ඉද්දිම සමහර දේවල් වල බලපෑම එන විදිය හිතා ගන්නට බැරි එකක්. ඒ තමයි තිබිලා තියෙන නගරයක්. මේකට කියනවා මේ සෝරෙයික කියලා නගරයක් තිබිලා තියෙනවා. මේ නගරේ හිටිය සිටුවරෙක්, මෙයාගේ නම සෝරෙය. මේ සිටුවරයා යනවා ගඟක් ගාවට. මේ ගඟ ගාවට ගිහිල්ලා මෙයා නාන්ට කරන්ට යන්න ඇති. යද්දි එතන ඉඳලා තියෙනවා මට මතක මේ කච්චාන වෙන්න ඕනේ රහතන් වහන්සේ ඉඳලා තියෙනවා. උන්වහන්සේත් ගඟට බැහැලා මේ මූණ ටිකක් හොදගෙන නාගන්ට කරගන්න වඩින්ට ඇති පැම්පාස් වෙන්න. වඩිද්දි මෙයා දැක්කා මේ සිටුවරයා. සිටුවරයා අර රහතන් වහන්සේ කියලා දැන් දන්නේ නෑනේ. සාමාන්‍ය පුරුතග්ජන මිනිසයා නෙමෙයි. බලාගෙන මෙයාගේ හිතේ උපදින පාපී අකුසල්. මෙයාට හිතෙනවා මගේ බිරිඳ මේ පාටෙන් යුක්ත වුණා නම්, එක්ක මෙයා මගේ බිරිඳ වුණා නම් කියලා මොකද වෙන්නේ? අකුසල විතර්ක උපදින්න ගත්තා. දැන් මෙයාගේ හිත අතන කල්පනා කර කර ඉන්නවා. රහතන් වහන්සේ වඩිනවා. වඩිද්දි මෙයාට දැනෙනවා ශරීරය වෙනස් වෙනවා. පුරුෂ ලකුණු ඔක්කොම නැතුව ගිහිල්ලා සම්පූර්ණම කාන්තාවක්. දැන් ලැජ්ජාවේ බෑ. සිටුවරයා විදිහට ඉද්දි දරුව දෙන්නෙක් ඉන්නවා සිටු ගෙදර. කාන්තාවගේ ස්වරූපයෙන් ගෙදර යන්න විදිහක් නෑ. ලැජ්ජයි, මූණ දෙන්න බෑ. මෙයා මොකද කරන්නේ? සලුපටක් කර ඇඟ පුරවගෙන මෙතනින් පිට වෙලා තියෙනවා. පිට වෙලා යන්නේ වෙන නගරයකට. දැන් බලන්න, දැන් ධනී නෑ, මුකුත් නැතුව හිස් අතින් යන්නේ. එතකොට ඒ නගරෙට ගිහිල්ලා මෙයා විවාහ වෙන්නේ සිටුවරෙක් එක්ක. දැන් අර පින තියෙන හින්දා පහලට වැටෙන්නේ.
දැන් ස්ත්‍රියක් වෙලත් ගිහිලා විවාහ වෙන්නේ සිටුවරෙක් එක්කමයි. අර පිනත් එක්ක තමයි මේ තත්ත්වෙන් වටන්නේ ඇති. සසර පිනකුත් තියෙනවා. හිතපු අකුසලේ පටිසන්තුනා. අදත් ඔය ලෝකේ සමහර ස්ත්‍රීන් පුරුෂය වෙනවා, පුරුෂය ස්ත්‍රී වෙනවා කියලා පත්තරවල යන්නේ නැද්ද විස්තර? නැද්ද? තියෙනවා. නැතුවා නොවේ. අන්න කර්මී. හිතක උපදින ධර්මතාවයත් එක්ක රූපේ වෙනස් වුනේ නැද්ද? වෙනස් වුණා. එන බාණ්ඩේ වෙලෙ ඇතිවිච අදහසත් එක්ක ටට්ටක් ගාල ඔක්කොම වෙනස් වෙලා. සමහර වෙලාවට අපි ජීවිතේ චේතනා පහළ කර කර උපදින සිතිවිල්ලත් එක්ක, ඒ වෙලාවේ උපදින සිතිවිල්ලත් එක්ක යා තිරිසන්සතෙක් වෙන්න තමයි ඒක තියෙන්නේ. නිරේ යන්න තමයි මේ වෙලාව. සමහර වෙලාවට ප්‍රේත ලෝකෙක යන්න වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේම දේශනාවක් තියෙනවා. ඇසින් රූපයක් දැකලා ඒ රූපේ ඇසුරු කරගෙන යා රාගේ හෝ ඒකින් රාග නිමිත්තක් හෝ හිතට ගන්න, ඒ වෙලාවේ මැරුණොත් එහෙම්මමයි කියන්නේ. ඒ වෙලාවේ මැරුණොත් බුදුරජාණන් කියන නිරේ කියලා. එක තිරිසන්සතා කියන්නේ එහෙම්මම කියනවා. මට කල්පනා වුණා ස්පිරිතාලේ යන්න අද. ගොඩක් අය අමාරු වෙලා ස්පිරිතාලේ යන්නේ මැරෙන්නේ නේ සමහර එතනදී යන්නේ. එතන ඉඳන් TV ටික දාලා පෙන්නන ටික ඔය ටික ඇති. රාග ද්වේෂ මොහ අවසන් නැද්ද? හිත කලම්බල දාන්නේ නැද්ද? පින්වතුනි ඔබත් මේ අටසිල් අරගෙන 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 ඉන්නවා තමයි. අමාරු වුණ ගමන් දරුවෝයි ඔක්කොම ටික ගිහින් දාන්නේ කොහෙටද? ඉස්පිරිතාලෙට. දාපු ගමන් එහි ඉන්න දොස්තර මාතුළු නර්ස්ලා දාන්නේ මොකද්ද? ටීවී එක. අපි කෑ ගහනවා මේව දාන්න එපා. මට හිත පිහිටව ගන්න ඕනේ මේ සද්දේ බාධාවක්. එහෙම කියපු ගමන් ලෙඩ්ඩු ටික මොකද කියන්නේ? එහෙනම් වෙන හොස්පිටල් එකකට යන්න කාමරයක් බුක් කරගන්න කියයි. කියයිද නේද? මතක තියාගන්න ඉන්න තැන. ඉන්න තැන වැට උඩ ඉන්නේ. කොයි පැත්තටද දන්නේ? දැන් අර සිටුවරයා ගියා, දැන් සිටු දියණියක් වුණා නේ, දැන් විවාහ වුණා. ඒ විවාහ ජීවිතේ දරුවෝ දෙන්නෙක් ලැබුණා. දැන් අම්මා කෙනෙක් විදිහට දරුවෝ දෙන්නෙක් ලැබුවා. ලැබුවට පස්සේ මොකද වෙන්නේ? මෙයාට අර සිද්ධිය මතකයි. මෙයා කාන්තා ජීවිතේට කැමති නෑ, අඬනෝ. මේ ජීවිතේ විවාහ වෙච්ච සිටුවරයාට සිද්ධිය කියන මෙහෙම උනේ. ගඟ ගාව හිටියේ මට මෙහෙම සිතිවිලි පුදින්න ගත්තා. පස්සේ තමයි ඇඟපත වෙනස් වුනේ කිව්වා. අරයට අනුකම්පා ඇති වුණා. පිට වෙන්නම් කිව්වා. විස්තර හොයනවා රහතන් වහන්සේගෙන හොයාගත්තා. හොයාගෙන එක්කන් එනවා මියා. ඇඳුම් පැනඳුම් ඉඳන් වෙනස් ඔක්කොම නේ. ඉස්සෙල්ලා පිරිමිය, දැන් කාන්තාව. එක්කන් ආවා. එක්කන් ඇවිල්ලා අර රහතන් වහන්සේ ගාව ගිහලා කියනවා මෙයා මෙහිමයි, මෙහිම දෙයක් වෙලා තියෙනවා, සමා වෙන්න කියලා. අඬ අඬ විස්තරය කියනවා. රහතන් වහන්සේ දන්නේ මෙහිම එක සමාව දුන්නා. සමාව දුන්නා මෙයාගේ රූපය හපව වෙනස් වුණා. දැන් පිරිමිය. පිරිමියෙක් වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? කිව්වා ගෙදර නයි යන්න බෑ කිව්වා, මහාන වෙන්න ඕනි කිව්වා. මහාන වුණා. මහණ වුණාට පස්සේ මිනිස්සු ඇවිල්ලා අහනවා, ඔයා ඉස්සර සිටුවරෙක් වෙලා ඉදි පුත්තු දෙන්නෙක් හිටියා. සිටු දියණියක් වුණාටත් පස්සෙත් පුත්තු දෙන්නෙක්, දරුවෝ දෙන්නෙක් ඉන්න. ඔයා වැඩිම ආදරේ කාටද කියලා හෙව්වා. තාත්ත කෙනෙක් විදියට ඉදි ලැබිච්ච දරුවන්ටද, අම්මා කෙනෙක් වෙච්ච වුණාට පස්සේ ලැබිච්ච දරුවන්ටද? කිව්වා අම්මා කෙනෙක් වුණාට පස්සේ තමයි කිව්වා. දරුවන්ටයි ආදරේ කිව්වා. දැන් අහිංසක කෙනෙක් කාමදුරු ඉතින් කියන්ට ඇති. පස්සේ අරහත්ත්වයටපත් වෙනවා. හත්ුණාට පස්සේ මිනිස්සු ඇවිල්ලා හාමුදුරුවෝ අහන කාටද වැඩියෙන් ආදරේ? සිටුවරෙක් විදියට ඉද්දිද, සිටු දියණියක් වෙලා ඉද්දි ලැබිච්ච දරුවන්ටද? මන් දැන් කාටවත් ආදරයන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ ගාවට මේ කතාව ගියාම කියනවා අරහත්ත්වයට පත් වෙලා ඉන්නේ කියලා. එතකොට ඇස් දෙක අත්හැරලා, රූප අත්හැරලා, කනනාහි දිවකය මනස කෙරෙහි තියෙන ඇල්ම අත්හැරලා සසරින් ගැලවිලා නැත්තම් කොහොම යන්න වෙන ගමනද? මේවා පින්වතුනි අදක් තියෙනු. ඔය හලාවත පැත්තේ හරක් මරණ කෙනෙක්, ඔය අමාවක දවසට පොයේ දවසේ කොයිද අමුසික ආරූඪ වෙනවා. රේල් පාර දිගේ දුවනවා කියන. දුවල වෙලා රේල් පාර ගාවේදී මෙයා මොකද වෙන්නේ? සිහි නැතිව වැටෙනවා. අර හරක් මරණ එක අතක් දකුණු අතේ කෝච්චියට හු වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? බේත් කරගෙන ඇවිල්ලා අනිත් අතින් බෙලි කපන්න ගන්නවා. අහපව අර දවස්වල දිගටම පොයට ආරූඪ වෙනවා. ඉතින් සමහර බෞද්ධය කියනවා
ඌව නරකයි කියන අදහස තියෙන. ඉතින් යාගම්වල ප්‍රාණඝාතය ගැන සැලකිල්ලක් නැහැනේ. කරන දැක්කනේ ආගමකින් ලබා දෙන දේවල්. ඒ ආගම ඔක්කොම ආගම එකයි කියන්න එපා. නිහ වලනම් කියන්නේ නැති වෙන්න පුළුවන්. අනවබෝධය ඇති අය කියන අපරාධ කතාව. එතකොට අනිත් අතින් මොකද කරන්නේ? බෙලි කපන හරක්ගේ ආහාරයම ආරූඪ වෙලා ගිහිල්ලා මං හිතන්නේ ඊළඟ පාර කෝචි කකුල් දෙක උඩියන්න. කකුල් දෙක ඉවරයි. අදටත් ඉන්නවා කියලා. පින්නතුනි මේවා පටිසන්දේන. අපේ පැත්තේ මේ බාන්න මම මේ කියන්නේ මේ ජීවිතේ මෙනේවා අර බුදු පිළිමයක් කඩලා බෙල්ල අතේ තියාගෙන. ඒක අම්මා කෙනෙක් කිව්වා. උඹටත් කරන්න ওই ටික කිව්වා හාමුදුරුවන්ට සද්ද දෙන්න. මේ ගෑනු කෙනෙක් හිතට අරන් කියපු කතාව. බුදුරයන් වහන්සේට ඒ කාලේ හොම වගේ දෙයක් කළ දවස් හතන යන කවුද යසෝදරාවගේ තාත්තා මගහරස් කරන්නේ බුදුරයන් වහන්සේ. බුදුරයන් සහපෝ හැරලා වඩින්න ඕනේ කියනොත් දවස් හතයි කියනවා. හත්වෙනි දවසේ පොලොව පලයි යනවා. මේ වගේත් මෙයත් කතාව කියලා දවස් හතද කොහෙද? හරියටම දුවත් එක්ක යදි කටානේදි බෙල්ල ගියා. දුව බෙල්ල අතේ තියන් දුවනවා. ඔන්න සිද්ධිය. බුදුරජාණන් වහන්සේ කළා නිවි පින්නතුනි. චේතනා විසින් රැස් කරගන්නදී බුදු පිළිමකට උනත් ඒ කළොත් විපාකය ආවා නම් බුදු පිළිමකට උනත් බුදුරයනසේ ගුණ සිහිපත් කර මලක් පහනක් තිබ්බ විපාකය නැති වෙයිද? තේරුම් ගන්නට. එහෙනම් බලන්න මේ චේතනාවත් එක්ක තියෙන ගමන. චේතනාවක් මුල් කරගෙන හිතක හදාගන්න දේ තුළ අපේ උපදින සිතේ වේදනාව සංඥාව චේතනාව තමයි ස්පර්ශය. නමුත් බාන්න සෝරෙයියක සිටුවරයා සිටු දිනියක් වෙච්ච ලස්සන කාන්තාවක් වුණ විදිය රූපෙ මෙහෙම වෙනස් වුණා. මේ ධර්මතාවයේ දුටුවේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඔබ අප නොවේ. ඔබ අප නොවේ. එහෙනම් මේ ගමනට සිත බලපාන මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙඨා මනෝමය කියලා කිව්වා. මනස තමයි මුල් වෙන්නේ. මනස තමයි ශ්‍රේෂ්ඨ හැම දෙයකටම. එතකොට මේ සිත මුල් කරගෙන කාය වචන හිත අයහපත් අදහසින් හැසිරුවොත් අයහපත් විපාක කියනවා. ප්‍රසන්න සිතින් කුසල් සිතකින් සිත කාය වචන හැසිරුවොත් යහපත් විපාක. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච සනේ අහිමි කරගන්න එපා. අහිමි කරගන්න එපා. මේ ලැබිච්ච අවස්ථාවේ ශ්‍රද්ධාව උපදව ගන්නට, ධර්මයේ හොඳට හිතට ගන්නට, තමන්ගේ ජීවිතේ හොඳට රැක ගන්නට. ආය හම්බෙන්නේ නැති වියාවි. නැති වියාවි. ඉදිරියට ගියොත් කොහි කොහේ යන්න වේවිද කියන්ට දන්නේත් නෑ පින්වතුනි. ඒ නිසා මේ හැම දෙයක් එක්කම අර මම කිවි සෝතාපත්ති අංග දියුණු වෙන විදිහට, තමන්ගේ ජීවිතේට ආරක්ෂාව රැකවරණ ඇති වෙන විදිහට මේ ඉගෙන ගන්න ධර්මයේ හිතට අරගෙන ඊට අනුරූපව ජීවිතය හසුරව ගන්නට. ඒ අපි ඉගෙන ගන්න බණ භාවනාදී ධර්මතා මොකද කරන්න ඕනේ? පුරුදු කර ගන්නට. පුරුදු කර ගන්නට. නැත්තන්න ලොකු අනතුරක්. ගොඩක් අය හිතාගෙන ඉන්නේ සාමාන්‍ය පිනක් දහමක් කරගත්තා ඉඳලා හිටලා බොරුවක් කියාගෙන නේද? මාසෙට පාටි එකට පොඩි ඩ්‍රින්ක් එකක් අරගෙන අපි හොඳ මිනිස්සු තමයි. ඔබම හිතන්නේ ගිහි සමාජයේ එළියට බහැලා මිනිස් එක්ක කතා කරද්දී කුණුහරුප කීයක් කියනවද කියලා. යාළු මිත්‍ර සාමාන්‍යයෙන් නරක වචනයක් නොකිය කතා කිරILLක් නැහැ නේ වැඩපොළවල් වල ඕනම තැනක. ඕද නැද්ද? ගිහි ගෙදර හරි බාධා සහිතයි. එච්චර මිනිස් මේ දීත් එක මේ යුගේ ජීවත් වෙන්නේ. මේ යුගේ ජීවත් වෙන්නේ මෙව්වත් එක්ක. ඒ නිසා තේරුම් ගන්න හැම තැනම හොරකම, හැම තැනම බොරුව, ලැජ්ජාවක් බයක් නැතුව බොරු කියනවා. ඔක්කොම පිරිහිලා රටේ ඉන්න නායකයන්ගේ හැම කෙනෙක්ම මිනිස්සෙක්ම පිරිහිලාද නැද්ද? පිරිහිලා. ඒගොල්ලෝ බොරු කියන්නේ ලැජ්ජත් නැහැ, බයකුත් නැහැ. එහෙම කිසි ගාණක් නැහැ. බොරුව කියනවා කියන එක ගැන කිසි බයක් තිබෙයිද? තියෙද? කිසිම ගාණක් නැහැ. සමහර පැවිද්ද තුලත් එහෙමද නැද්ද? දැන් අපි සේරුවිලි හිටි අපි අත්හැරලා බාණ්ඩ හදන කතන්දර නේ. ඒතකොට තේරුම් ගන්න ලේසි නෑ.
ගංවතුර ආධාර දෙන්ට අපි ගියා. ඒවයිදි මිනිස්සු කරන කියන දේවල් දිහා බැලුවාම හරීම කනගාටුයි. හොඳ මිනිස්සුත් ඉන්නවා, වෙනස් ඇත් ඉන්නවා. පින්නතිනි කොහේ යයිද දන්නේ? කොහේ යයිද දන්නේ? ඒ නිසාම මේ ලැබිච්ච අවස්ථාවේ ටික 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 හිත ප්‍රවේශම් කරගන්න. කරගන්න තියෙන මොකින්ද? ධර්ම යෙන්මයි. හොඳයි. දැන් ඔබට පේනවා ඇති පින්වතුනි, මේ හැම දෙයකටම මුල් වෙන්නේ මොකක්ද? සිතනේ. දැන් එතකොට හිත කියලා කියන්නේ කොහොම එකක්ද? අනාත්මයි. අනාත්මයි කියන්නේ ආත්මයකින් තුරයි, තමන්ට ඕන ආකාරයට පවත්වන්න බෑ කියන එකයි. ඒතර හිත හේතුヒින්ද හැදිච්ච එකක්නේ. හේතුන්ගෙන් හැදිච්ච හිතේ ඒ හිත තුල රාගය තියෙනවා, ద్వේෂය තියෙනවා, මෝහය තියෙනවා. ඒතර රාගය පවතින්නෙත් හේතුවක් හින්දා. ద్వේෂය තියෙන්නෙත් හේතුවක් හින්දා. මුලාව මෝහය තියෙන්නෙත් හේතුවක් හින්දා. හේතු නැති වුණොත් නැති වෙලා යනවා. සිත පවතින්නෙත් ලෝකෙ හට අරගෙන පවතින හේතුවකින්. හේතු හින්ද හිත තියෙනවා, හේතු නැති වුණොත් ඒ හිතේ ස්වභාවය නිරුද්ධ වෙලා යනවා. මේක නේ ධර්මතාවය. එතකොට මේ සිත මුල් වෙනවා අපි කය වචනේ හිතින් කරන ක්‍රියාවන්ට. මොකද මුල් වෙන්නේ? මේ සිතේ සිත හට ගන්න චේතනා මුල් කරගෙන කරන දේ මේ කය වචන හිත හසුරවන්න අපිට බලපානවා නේ. දැන් ඔබටත් සිහිපත් වෙන්න ඕනේ, දැන් අපි සමහර අවස්ථාවල සමහර දේවල් වලදී කලබල වෙනවා, විවිධ අකුසල් උපදිනවා, ඊට පස්සේ සිහිනුවන බැහැර වෙනවා. මේ ස්වභාවයත් එක්ක අපි මොකද වෙන්නේ? ගොඩාක් වෙලාවට කටයුතු කරන්නේ මේ ස්වභාවයත් එක්ක. ඒතර සමහර වෙලාවට අපි බණක් අහනවා. බණක් අහදී බණ අහන වෙලාවේ ටිකක් සංවරයි නේ. ආ, සමහර පොතක් කියනවා, දහම් පොතක් නියඳයි. එහෙම තියෙනවා. බණ භාවනාවක් කරන වෙලාවට බොහෝම තැම්පස් රූපයක් උපදිනවා. ඒකෙන් බැහැර වෙච්ච ගම ඔක්කොම අනිත් පැත්තට හැරෙනවා. එතකොට එයා කිසි විටක සමහර විට සිත යොමු කරන්නේ මොකක්ද වුනේ? ඒ වෙනස්කම් දෙකට මුල්ුණ හේතුව මොකක්ද? අන්නේ දේවල් ගැන නුවණින් විමසුවොත් එයා ධර්ම අවබෝධ කරයි යයිද නැද්ද? යනවද නැද්ද? යනවා. එතකොට මේ ගැන මේ හරි ලස්සන දේශනාවක් පින්නතුනි, මේක මම ඔබට කියා දෙන්න මත්තේ. මේක ටිකක් විස්තර නැතුව පොඩ්ඩක් කෙටියෙන් පොඩි කරුණු ටිකක් කියන. පස්සේ මම විස්තර කරලා ඔබට කියා දෙනවා. ඒක මෙහෙම තියෙන්නේ. මේ දේශනාවේ නම සති සම්පජඤ්ඤ සූත්‍රය. මොකද්ද සති සම්පජඤ්ඤ සූත්‍රය? සතිය කියන්නේ සිහියනේ නේ. ඒතර මේ සිහි නුවණින් මේ කයින් වචනේ හිතින් කරන ඉරියව් පවත්වන ආකාරය, එයා මේ ධර්මාර්ගය දියුණු කරන ආකාරයට නේ. එතකොට මේ දේශනාවේ නම මේක. හැබැයි මේකේ දැන් මුලින්ම තේරුම් ගන්න, මේකෙදි කියනවා මේ යම් කෙනෙක් ඉන්නවා. මේක දැන් මම මුලින් කෙටියෙන් කියා දෙන්න, ඊට පස්සේ විස්තර ඇතුව කියා දෙන්න. සති සම්පජඤ්ඤේ භික්ඛවේ අසති සම්පජඤ්ඤ විපන්නස්ස මෙහෙම කියන බුදුරජාණන් කියන, දැන් කෙනෙක් ඉන්නවලු එයාගේ මේ සති සම්පජඤ්ඤේ නැහැලු. මොකද්ද නැති? දැන් යම් වෙලාවක එයාගේ සති සම්පජඤ්ඤේ දකින්ට ලැබෙන්නේ. ඒක දැන් මම කියා දෙනවා සති සම්පජඤ්ඤේ කියන්නේ මොකක්ද. ඒව ඔක්කොම මම මේක ටික කියලා ඉවරලා කියා දෙනවා. දැන් අහගන්න. අලුතෙන් ආපු අයත් ඉන්න පුළුවන් නේ. හොඳයි. එතකොට ඔබට තේරෙවි බුදුරජාණන් වහන්සේ මේ කියා දෙන දේ හරියටම අපේ ජීවිතේ වෙනව නේද කියලා හිතේ. හොඳේ ඔක්කොම කියා දෙනවා.
දැන් සති සම්පජඤ්ඤේ නැත්තම් ඒ කියන්නේ කෙලස් නැසන ආකාරي හොඳ සිහිනුවණක්. යට නැත්තම් ඒදී නැති වුණොත් යාට නැති වෙනව කරුණු දෙකක්. ඒ තමයි කියනවා මේ හිරි ඔත්තප්ප කියන දේ. ඒ කියන්නේ පවට ලැජ්ජාව බය නැති වෙනවා. පව කියන දේ ගත්තාම දැන් රාග ද්වේෂ මෝහ නිසා උපදින එකක් නේ. එතකොට කයෙන් කරන අකුසල් දේවල් තියෙන මොකද්ද? සත්තු මරණ එක, හොරකම, වැරදි කාම සේවනය, වචනින් බොරුව, කේලම, පරුස වචන, හිස් වචන, සිතේ මිත්‍යා දෘෂ්ටි යනවා. ඊට පස්සේ තරහ, ලෝභ ආදී ධර්මතා උපදිනවද නැද්ද හිතක? මේවා හට ගන්න. ටක් ගාල අකුසලීට සිත කය වචන යන. එහෙමනම් අපිට පැහැදිලි දැන් අර දැන් මොකද්ද වෙන්නේ? මුලින්ම යාට සති සම්පජඤ්ඤේ නැති වුණා, පවට ලැජ්ජ බය දෙක ගියා අහකට. ඒතර පවට ලැජ්ජ බය දෙක නැති වුණොත් යාගේ ඒදී නැත්තම් එතකොට මොකද කියන්නේ? ඊට පස්සේ කියනවා පවට ලැජ්ජ බය නැතුව ගිය. දැන් මතක තියාගන්න මේක සරලව මම කියා දෙනවා. එතකොට යාගේ ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා. දැන් මුලින්ම මොකද්ද නැති වුනේ? සති සම්පජය. ඒ මොකද්ද කියලා කියා දෙනවා. ඒක නැති වුනහම පවට ලැජ්ජ බය කියන එක දැන් සිහිය තියෙන්න බෑ. මේක පවද්ද නැද්ද, කරන්න හොඳද නරකද නේ අඳුර ගන්න මොකක් තියෙන්න ඕනේ? සිහියක් තියෙන්න බෑ. දැන් ඔන්න නැතුව ගියා. දැන් පවට ලැජ්ජ බය නැතුව ගියාම මෙයාගේ මොකද වෙන්නේ? ඉන්ද්‍රියන්. ඉන්ද්‍රියන් කිව්වේ මොකද්ද? ඇස. ඇස කියන්නේ ඉන්ද්‍රිය. ඒකත් ඉන්ද්‍රිය. කන කියන්නේ ඉන්ද්‍රිය. නාසය කියන්නේ ඉන්ද්‍රිය. දිව කියන්නේ ඉන්ද්‍රිය. කය කියන්නේ ඉන්ද්‍රිය. හිත කියන්නේ ඉන්ද්‍රිය. ඒතර ඉන්ද්‍රියන් අසංවර වෙනවා. අසංවර වෙනවා කියලා කියන්නේ මේවයින් රූප, කනින් ශබ්ද, නාහෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයෙන් පහස, හිතට එන අරමු. හොඳද නරකද වැඩක් නැහැ. දැන් ඒවා මුල් කරගෙන හිත ඇවිස්සීලා කෙලස්මයි ඇති වෙන්නේ. දැන් ඉන්ද්‍රිය අසංවරය ඇති වෙනවා. දැන් ඉන්ද්‍රිය අසංවරේ නැති වෙච්ච ගමන් සීලෙට බලපානවා. මොනවටද බලපාන්නේ? සීලෙ. එයාගේ සීලෙ බිඳෙන්න පටන් ගන්නවා. දැන් මොනවද කිව්වේ මුලින්ම? සති සම්පජාඤ්ඤේ නැති වුණාම ලැජ්ජ බය නැති වෙනවා. ලැජ්ජ බය ගියාම ඉන්ද්‍රිය අසංවර. ඉන්ද්‍රිය අසංවර වුණ ගම සීලෙට බලපා. එතකොට දැන් මෙයාගේ සීලේ කියන ධර්මතාව නැතුව ගිය ගමන් බලපාන එක දෙයකට මොකද්ද කියන්න පුළුවන්? සීලේ තියෙන කෙනාට වැඩෙන්නේ මොකද්ද? සමාධිය. දැන් මෙයාගේ සීලේ නැත්තම් සමාධිය මොකද වෙන්නේ? උපදින්නේ නැතුව යනවා. සමාධිය ඕනේ මොනවටද? සමාධිය ඇති වෙන්නේ යථා භූත ඥාන දර්ශනෙට. කියන්නේ දැන් හිත හොඳට තැම්පත් කරගෙන එකඟ හිතින්නේ රූපේ දකින්නේ. සමාහිත සිත් තියෙන කෙනා තමයි රූපේ අනිත්‍ය බව දකින්නේ. වේදනාව අනිත්‍ය බව දකින්නේ. සංඥාව චේතනාව අනිත්‍යයි කියලා දකින්නේ. විඥානි අනිත්‍යයි කියලා දකින්නේ. සමාධිය තියෙන සමාධිය ඉඳගෙන රූප වේදනාව අනිත්‍ය වශයෙන් බලද්දී ටක් ටක් ගාලා පිටනවා. එතකොට සමාධිය නැති වුණාම මොකද්ද වෙන්නේ? යාට අර රූපේ වේදනාවේ සංඥාවේ චේතනාවේ විඥානි ඇස කන නාහි දිවකය මනසි මේ හේතුඵල ධහම කියන ධර්මතාවය මොකද වෙන්නේ? දැකීමට බාධාවක් කියන යථාර්ථය. දැන් මේ රූපේ වේදනාවේ ඇත්තයා දකින්නේ නැත්නම් එහෙනම් මොකද වෙන්නේ? එයාට බලපාන නිබ්බිදාවි අර කියන්නේ ඒ රූපේ ගැන අවබෝධින් කලකිරීම උපදින්නේ. දැන් රූපේ ගැන කලකිරීමෙන් නොඇලියන්නේ. දැන් වේදනාව සංඥාව චේතනා විඥාන ගැන අවබෝධින් ඒක ඇත්ත දැනගත්තොත් තමයි
නොවැළි කලකිරිලා ඒකේ අවබෝධින් හිත ඒකේ නිදහස් වෙන නොවැළි. දැන් මේක නැතු යනවා. ඒක නැත්තම් මොකද වෙන්නේ? එයාට විමුක්ති ඥාන දර්ශනයක් නැති වෙනවා. විමුක්තිය කියන්නේ රාග ද්වේෂ මොලින් සම්පූර්ණ හිත ගැලවිලා යන එක. ගැලවිලා ඒ එහෙම උනේ කොහොමද කියන ඥානියාට තියෙනවා. ඒ ඔක්කොම නැති වෙනවා කි. දැන් පටන් ගත්තේ කොහෙන්ද කියලා බලන්න දැන් බලන්න මුල. සති සම්පජඤ්ඤේ නැත්තම් ලැජ්ජ බය ලැජ්ජ බය නැතුව ගිය ගම ඉන්ද්‍රිය අසංවර වුණා. ඉන්ද්‍රිය අසංවර වුණ ගම සීලෙට බලපෑවා. සීලේ නැති වෙච්ච ගම සමාධියට බලපෑම ඇති වෙනවා. සමාධි නැතුව සමාධිය නැත්තම් යථාභූත ඥාන දර්ශනේ. යථාභූත කියන්නේ ඒ පවතින ආකාරයෙන් ඒකේ සත්‍ය දැකීම. ඒක නැති වෙනවා. ඒක නැතුව ගිය ගම නිදහස් වෙන්නේ නැහැ. ඒ විමුක්තිය ගැන යාට ඥාන දර්ශනේ උපදින්නේ නැහැ. දැන් ඕක අපි ටික ටික ඉගෙන ගමු. ටික ටික ඉගෙන ගමු. දැන් මම සෝරෙයියක සිටුවරය ගැනත් කිව්වනේ. ඒක මුලින් මතක් කළේ සසර ගැනත් පෙන්වා දෙන්නත්. සෝරෙයියක සිටුවරයට සති සම්පජඤ්ඤය තිබුණාද? තිබුණාද? ඇයි තිබුණේ නැති? එයා හැම දහමක් අහලා නැහැ විද්දි. අහලා තිබුණේ නැහැ. ඒ දහමක් අහලා තිබුණ නැති වුණාට සිතක් තිබුණ නැද්ද? සිතේ සාමාන්‍ය ක්‍රියාවලිය සිද්ධ වී තිබුණද නැද්ද? එනා අද ඉන්න ලෝකයටත් ඒක වෙන්නේ නැද්ද? අපිට වෙන්නේ නැද්ද? වෙනවා. දැන් බාන්න සම්පූර්ණ මේ ක්‍රියාවලිය තමයි පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ මොනවද කියා දෙන්නේ මේ ක්‍රියාවලිය? දැන් ඔයාලා අහලා ඇති සතිපට්ඨාන පොතේ තියෙනවා සම්පජාන භාවනාව කියලා. අහලා තියෙනවද? මොකද්ද? එතකොට මේ සති සම්පජඤ්ඤය කියන එක මේකත් මේ කාරණෙත් එක්ක මේ කාරණේ තමයි මේ කියවෙන්නේ. අපි ඒක දැනගෙන ඉන්න ඕනේ. මොනවද දැනගෙන ඉන්න ඕනේ? මේ සති සම්පජඤ්ඤය කියන්නේ මොකක්ද? ද උදිත් මොකද්ද කියා දුන්නේ? සිහිය නැති වෙන්නේ. දැන් කල්පනා කරලා බලන්න කී ඉඳන් කී වෙනකන් 12 11 ඉඳන් 12 කාල වෙනකන් සති සම්පජඤ්ඤය තිබුණාද කියලා. නේද? තිබුණේ නේද? බලන්න ලස්සනට වෙච්ච දේ හොඳට කියා දෙනවා. හොඳට හිතර ගන්න. ඒ තමයි මේ බලන්න කොච්චර ලස්සන පුහුණුවක්ද ජීවිතය ගැන ලබා දෙන්නේ කියනවා. පුනච පරම් දැන් ඉතින් සතිපට්ඨානෙ කියා දෙන කොටස මං කියන්නේ. දැන් බුදුරජාණන් තව භාවනාවක් කියා දෙන්නම් කියලා කියනවා. භික්ෂුවක් ඉන්නවා. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඒ කියන්නේ අභික්ඛන්තේ කියලා කියන්නේ එයා ඉදිරියට ගමන් කරනවා. ඊට පස්සේ කියනවා පටික්ඛන්තේ ආපසු හැරිලා එනවා. දැන් ඕගොල්ලෝ මේ දක්වා ඉපදුන දා ඉඳන් අර බිම බඩ ගාගෙන යන කාලේ ඉඳන් මේ දක්වා කොරාද නැද්ද? අද කීපාරක් වුණාද ඕක? දානේ බෙදා ගන්න ගියා. ගිහිල්ලා මෙතෙන්ට ඒත් මොකද අභික්ඛන්තේ පටික්ඛන්ති තමයි. එතකොට අපිට පැහැදිලි මෙතන පොඩි ක්‍රියාවලියක් තියෙනවා කියන එක. අපි ඒක මේ එක්තරා ක්‍රමයකට ඉගෙන ගමු පිළිතුරු. මෙහෙම හිතන්න. දැන් අපි දන්නවා අම්මගේ බඩේ මෝරල ඉපදුනා මොකද්ද? මේ ආයතන 6. එතකොට මේ ආයතන 6 අවබෝධ කරගන්න එක නෙමෙයි අපි කරන්න යන්නේ. දහිත කිලිටි වෙලා තියෙන මේ ආයතන හයට හිතේ ආසාව තියෙනවා. ආසාවත් එක්කනේ රාග ද්වේෂ මොහ හිතේ උපදින්නේ. ඒතර රාග ද්වේෂ මොහ තියෙනවා. ඒ ඇසුරු කරගෙන විවිධ කෙලෙස් නිමිති හට ගන්නවා කියනවා බුදුරජාණන් වහන්සේ. ලස්සන දේශනාවක් මම දැක්ක ඊගෙන කියා දෙන. ඒතර මුලින්ම තෘෂ්ණාවත් එක්ක. දැන් එතකොට අපි අරමුණු ගන්නේ මොනවෙන්ද?
ඇසින් ගන්නවා. ඒක හින්දානේ අපි ඉන්ද්‍රියක් කියන්නේ. කනින් අරමුණු ගන්නවා. කනින් ගන්නවා ශබ්ද. එතකොට නාහින් අරමුණු ගන්නවා. එතකොට නාහින් ගන්නේ ගන්ධ සුවඳ අපි අරමුණු ගන්නවා. ඊට පස්සේ අපි අරමුණු ගන්නවා දිවෙන්. දිවෙන් ගන්න අරමුණු කියන්නේ රස ආදීදී. කයින් අරමුණු ගන්නවා. ඒකට කියනවා මොනවා කියලාද කියන්නේ? පහස කියලා අපි කියනවා. එතන මේ ඇස, කන, නාහි, දිව, කය කියන මේ ඉන්ද්‍රියංගෙන් ගන්න අරමුණු හිතට මොකද්ද වෙන්නේ? අරමුණක් වෙනවා. එතන මේකෙන් තමයි අපේ හිත මොකද්ද වෙන්නේ? කැළඹිලා යන්නේ. මොනවද වෙන්නේ? කැළඹිලා. දැන් ඕගොල්ලෝ අද මේ උපමාවක් එක කියන්නේ. දැන් ඕගොල්ලෝ උදේ ඇවිල්ලා වාඩි වෙලා හිටියා. ඊට පස්සේ උන් අපි කියනවා පින්වතුනි ගිලම්පස විවේකේ කියලා. කියනවද නැද්ද? ආ. එතකොට කට්ටිය මොකද වෙන්නේ? නැගිටිනවා. ඇවිදගෙන යනවා. ගිලම්පස කෝපි ගන්නවා. නේ? ඊට පස්සේ හාපෝ මෙහෙට එනවා. වාඩි වෙනවා. උනාද නැද්ද? උනා. ඊට පස්සේ කිව්වා පින්වතුනි බුද්ධ පූජාව. බුද්ධ පූජාව වුණාට පස්සේ දානෙ ගන්න කිව්වා. නැගිට්ටා. ගියා. ගත්තා. ආවා. දැන් මේවත් එක්ක දියුණු කරන භාවනාවක් තමයි මේක. තේරෙන්නේද කියලාද? ඒතර මේ හැම ක්‍රියාවකටදීම ඔබට පුංචි දෙයක් සිද්ධ වෙනවා. මොකද්ද වෙන්නේ? දැන් ඔබට තියෙනවනේ අර මොකද්ද තියෙන්නේ? ඉන්ද්‍රියන් 6. ඉන්ද්‍රියන් 6 තියෙනවා. ඒතර මේ ඉන්ද්‍රියන් 6ට මොකක් හරි අරමුණක් එනවනේ. ඔයාලට කිව්වා කිරිකෝප්පි. ඊට පස්සේ කිව්වා දානි. කොහෙට දාවේ? කනට සද්ද එනවනේ. කනට ආවා. හිතට අරමුණ වුණාද නැද්ද? අරමුණ වුණා. ඊතර ඔයාලා දන්නවද නැද්ද දානි දෙන්නේ අතන? තේක දෙන්නේ අතන. දැන් නැගිටලා යන්න ඕනේ. දන්නවද නැද්ද? දැන් බාන කණින් ආපු දේ හිතට අරමුණු වෙලා දැන් චේතනා පහළ වෙනවා. දැන් නැගිටින්න ඕනේ. ඔන්න නැගිට්ටා. ඇවිදන් ගියා. බිව්වා. ආවා. උන් නැද්ද? උනා. එතකොට මේ දැන් මෙතනදි කියන්නේ දැන් මේ බාණ්ඩ ඇස කන හරහා මේකෙන් දැන් විවිධ දැන් ඔය එක සිද්ධියක් කනට අහපු දෙයත් එක වෙච්ච සිද්ධියක්. ඒතර ඇහැට පේන ඒවත් එක කොහොම වෙනවද? සිත කය වචනේ. නාහින් ගන්න දෙයත් එක සිත කය වචනේ කොහොම හැසිරෙනවද? දිවින් ගන්න දෙයත් එක සිත කය වචනේ කොහොම හැසිරෙනවද? හිතින් ගන්න දෙයත් එක කොහොම හැසිරෙනවද? මොකක් හරි ප්‍රතික්‍රියාවක් එනවා. අපි ওই අපි ඇහින් කනින් ගන්න දේට දැන් අපි නැගිටලා ගියා ගන්න එක ප්‍රතික්‍රියාව. අහපු දෙයට අපි ඉපැද්දපු දෙයක්. ඔය අහන කරන දෙයට මුකුත් උපද්දවන්නේ නැතුව ඉන්න පුළුවන්ද ඔබට? අන්න ඒක අමාරුයි. ඒක නිස්සාරණයත් එක්ක තියෙන එකක්. මොකක් එක්කද? නිස්සාරණයත් එක්ක. ඒ කියන්නේ ඒ දකින අහන දෙයත් එක්ක නිදහස් වෙන විදියට හිතන එක. මේක තමයි මේක කියා දෙන්නේ. හරි ලස්සනයි පින්නතුනි මේ බාන්නේ මේ බුදුරජාණන්සේ කොච්චර ලස්සනට මේ ලෝකෙ දකිනවද කියන වැඩ පිළිවෙල බාන්න. දැන් ඔයාලා ඒ කරන ක්‍රියාව ක්‍රියාවොස්සේ සිහිය සමාධි ඔක්කොම මේ ඔක්කොම දේවල් අහක යන්නේ වනේ අපි අහක් කරන් ඉන්නේ. හැම ඉරියව්වකින්ම නිවන කරා යන්න හදලා තියෙන බුදුරජාණන්සේ විස්මිතයි. කොතනකවත් නෑ. සම්මා සම්බුද්දයි අරහන් වනසේක පහදින් පහදින්. දැන් එතකොට මෙතනදි කියන්නේ දැන් අභික්ඛන්තේ පටික්ඛත් ඉස්සරහට ගියාවා. එහෙනම් අපිට පැහැදිලි අපි ඉස්සරහට ගියෙත් ආවෙත් ඉන්ද්‍රියංගෙන් ගත්ත අරමුණක් එක. එහෙනම් යාගේ හිතට අරමුණක් ආපු හින්දනේ එයා ඒවක් කළේ. එහෙම කළේ. දැන් යා දකින්න ඕනේ මෙහෙම. හරි. දැන් සම්පජානිය කියලා දැන් සති සම්පජානිය කියන්නේ දැන් කියන්නේ දැන ගැනීම. මොනවද තියෙන්නේ? සිහියෙන් මේ ඉරියව්ව දැනගන්නවා. ඉරියව්ව දැනගන්නවා වගේ මෙයා දැනගන්නවා චේතනාව පහළ වෙලා දැන් අර ගිලම්පස ගන්න ඔන්න යන්න ඉපදුනා චේතනාව. ඔන්න නැගිට්ටා. ඔන්න ගියා. ඔන්න බිව්වා. ඔන්න ආවා. දැන් එයා දකිනු. එතකොට එයා දකිනවා හරි අනිත්‍ය වූ චේතනාවකින් කායික ක්‍රියාව ඉපදෙනවා. අනිත්‍ය වූ චේතනාවෙන් මොකද වෙන්නේ? වචනේ ක්‍රියාත්මකයි.
ඉදිරියට ගිය අහපවාවේ චේතනාව මුල් කරගෙන. චේතනාව තිබුණ නැත්තම් ගිහිල්ලා අර ගිලම්පස අරන් එන එක නෑ. හරි. ගිලම්පස ගන්න එන්න කියන සද්ද ඇහුන්නේ නැත්තම් කිව්වෙත් නැත්ත යන්නේත් නෑ. ඒතර යා දකින්නවා ලොකු හේතු ගොඩක්. හේතු ඒතර මේ ඔක්කොම පවතිනවා වෙනසෙනවා. පවතිනවා වෙනසෙනවා. කොච්චර ඉක්මනට ඔක්කොම ඉවර වුණාද? වේගවත් වෙන එකක්. දැන් මේකට තමයි සිහිය පිහිටවන්නේ කියන්නේ. එතකොට කොච්චර සිහියක්ද? පුදුම සිහියක්. කූඹිය අඩිය තියලා යන සද්ද ඇහෙනවද? ඇහෙනවද? ඒ වගේ. ඒ වගේ මේ පුංචි දේ ඉඳන් සිහිය. පුංචි දේ ඉඳන් සිහිය. දැන් බලන්න දැන් බුදුරජාණන් වහන්සේ මොකද්ද මෙතන කියන්නේ? සම්පජඤ්ඤය ගැන කියලා. දැන් ඉල්ලෙස්සලා කිව්වේ සම්පජඤ්ඤය නැත්තම් මොනවද නැහැ කිවි? ලැජ්ජ බය. දැන් අමතකද? ලැජ්ජ බය නැති වෙන පවට. ලැජ්ජ බය නැතුව ගිය ගම ඉන්ද්‍රිය අසංවර වුණා. ඉන්ද්‍රිය අසංවර වුණ ගම සීලයට බලපාන. සීලයට බලපාපු ගම සමාධියට බලපෑව. සමාධිය නැත්තම් ඇත්ත දකින්න බෑ. ඇත්ත දකින්න බැරුව ගියොත් අවබෝධින් කලකිරීම ඇති වෙන්නේ නැහැ. අවබෝධින් කලකිරීම ඇති වුණ නැත්තම් ඥාන දර්ශනේ නැති වෙනවා. පටන් ගන්න තියෙන තැන. හරි ලස්සනයි. අද කාලේ ඌවක් ඉතින් මනෝවිද්‍යා පොත්වලවත් නැහනේ. මොනවද තියෙන්නේ? මුකුත් නැහැ. මේ බාණ්ඩක විස්තරේ. මේ බලන්න. ශ්‍රාවකයෙක්නේ පහදින බුදුරජාණන් අරහං සම්මා සම්බුද්දයි. විජ්ජාචන සම්පන්නයි. පින්නොත් මේ වැඩපිළිවෙල යෙදෙන්නේ නැතුව නම් බුදුරජාණන් වහන්සේ ගැන ගුණ දැනගෙන අවබෝධි මුල් බැහැපු සද්ධා උපදින්නේ. උඩින් පල්ලින් තියේ අරිහිමින් වැඩපිළිවෙලත් එක්ක. එතකොට දැන් ඊට පස්සේ මෙතනදි කියනවා මේ බුදුරජාණන් මේ මේ කරුණු ටික කියලා කියන දැන් අර සම්පජඤ්ඤය නැත්තම් පවට ලැජ්ජ බය නැ ආදි විස්තරي කියලා ඒක හරියට මේ වගේ කියනවා. ගහක් තියෙනල ගහේ කොළ නැහැලු. කොළ නැත්තම් පොතු ගහේ පොතු වැඩෙන්නෙත් නැහැලු. ගහේ ඉලේ වැඩෙන්නෙත් නැහැ. අරටුව වැඩෙන්නෙත් නැහැ කියලා කියනවා. ඒ වගේ තමයි කියනවා. සම්පජඤ්ඤේ නැත්තම් ලැජ්ජ බය නැහැ කිව්වා. ලැජ්ජ බය නැත්තම් ඉන්ද්‍රිය සංවරය නැහැ කිව්වා. ඉන්ද්‍රිය සංවරය නැත්තම් සීලය නැති වෙනවා. සීලය නැත්තම් සමාධිය නැති වෙනවා. සමාධිය නැත්තම් හරි ලස්සනයි. බාන සමාධිය උපදව ගන්න එකත් මෙතනින් පටන් ගන්න පුළුවන්. දැන් එතකොට අපිට පේනවා එක ක්‍රියාවක් තමයි අපි ඉදිරියට යෑම ආපසු වීම. එතකොට මේ සිතක් උපදවලා ඉදිරියට ගිහිල්ලා අහපව වෙනවා මෙයා. එද්දි එයා ඒ සිහිනුවණේක දැනගෙන වාසය කරනවා වගේම සිතේ කෙලෙස් උපදින්න දෙන්නේ නැහැ. මොනවද උපදින්න දෙන්නේ නැත්තේ? කෙලෙස්. ඒ වගේම තමයි හොඳ නුවණක් විමසීමක් විදර්ශනාවක් තියෙනවා ඒ ක්‍රියාව ඉපදුනේ චේතනාවකින්. චේතනාව නැත්තම් අර ඉදිරියට එීම මහපසෙහිමුත් නැහැ කියලා. ඒ වගේම යා දකින්න හරි මේ ක්‍රියාව ඉපැද්දුවේ දෙවියෙක්ද නැත කනට ආවා සද්දේ ගිලම්පස ගන්න යන්න. ඒක දෙයියෝ උපද්දෝප එකක් නෙවෙයි හේතු හින්දා තිබුණ එකක්. ඒක මනසට අරමුණු වුණේ ඒ අරමුණට අනුවයි චේතනා පහළ වෙලා කය වචන හැසිරුණේ. යා දකින්න අනිත්‍යයි සංස්කාරයි. කොහොමද? අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජාන කාරී හොති. දැන් යා දකින්නේ මම කරනවා කියලා නෙවෙයි. කනනම් ආයතනයේ තිබෙනවා. ඒ ආයතනයට අනිත්‍ය වූ ශබ්දය අවශ්‍යණින් නැති වෙලා ගියා. නේ? හිතට අරමුණු වුණා. ඔන්න චේතනාව මොහොතකට ඉපදුණා. කය වචන හිත හැසිරුණා. ආවා ඒ ක්‍රියාවේ ඔක්කොම ඉවරයි. ක්‍රියාවලියක් තියෙන එකට එක බැඳිච්ච හේතු ගොඩක් තියෙනවා කියලා දකිනවා. මම මගේ ආත්මය කියලා නෙවෙයි දකින්නේ. අන්න ගැලවෙන තැන. සක්කාය දිටි කියන ආත්ම දෘෂ්ටියනේ. ඒකත් එක්ක තමයි ඇත්ත පේන්නේ ඇති. ඒතර මේ බුදුරජාණන් වහන්සේ කියා දෙන මේ ක්‍රමයට බලද්දි තමයි සක්කාය දිටි ගැලවිලා හරි දැක්ම උපදින්නේ. දැන් තේරුණා නේද කියා දෙන එක? මේක පාදටත් වෙනවා, ලේබෙටත් වෙනවා, මේ
හින්දු පූජකතුමාටත් වෙනවා. ඕනම ආගමක ඕනම ජාතිය කෙනෙකුට වෙනවා. සතාටත් වෙනවා. නමුත් දන්නේ නැහැ. දන්නේ එහෙනම් මේ කායගත සතියට ඇති මේ ගොඩක් ඒවා බුදුවරෙක් පහළ වීමත් එක්ක උපදින දේවල්. හරි. දැන් සරලව තේරුම් ගන්න ඕනේ මේ සම්පජඤ්ඤය කියන්නේ මොකක්ද? ඊළඟ එක තමයි ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඒ කියන්නේ දැන් ඉස්සරහට යනවා ආපහු එනවා වගේම අපි තවත් ඒවා කරනවා. මොකද්ද ආලෝකිතේ විලෝකිතේ කියලා කියන්නේ? දැන් එයා ඉස්සරහා බලනවා, S2 ඉස්සරහා බලනවා. ඒ වගේම තමයි විලෝකිතේ කියන්නේ වටපිට බලනවා, ඉදිරිය බලනවා, වටපිට බලනවා. එන ඉදිරිය බලන්ටත් වටපිට බලන්ටත් එයාගේ හිතට ඇතිවෙච්ච චේතනාව බලපානවද නැද්ද? බලපාන. එහෙනම් මමත් අර බැනර් එක දැක්කද නැද්ද? හා, ඒකනේ මමත් කිව්වේ. ඒතර ඔබට කල්පනා වුණාද මොකක්ද ඒ උනේ? ආ, එහෙම වෙන්න නම් හාමුදුරුවන්ට ඇහැට රූපේ බැනර් එක දැක්කා. හිතට අරමුණු වෙලා චේතනාව පහළ වුණා. ඔන්න වචනේ ඉපදෙනවා. නේ? ඒතර මේ ඔක්කොම එකට එක බැඳිලා නැද්ද? බැඳිලා. දැන් බාණ්ඩ ඒකායනු අයම් භික්කවි මග්ගු සත්තාන විසුද්ධිය. එකම මගයි සත්වයාගේ පිසිදු. මොකද්ද? සතිපට්ඨාන. එතකොට යම් කෙනෙක් ඉදිරිය බැලීම් වටපිටේ බැලීම් කියන මේ කාරණා ඔස්සෙත් මේ ඉන්ද්‍රියන් හරහා එන අරමුණ බලපාන. එතකොට චේතනාව පහළ කරලා තමයි යා වටපිට ආදිදී බැලීම් ඉදිරිය බැලීම් ආපසු බැලීම් වෙන්නේ. එතකොට මේකත් වෙන්නේ කොහොමද? ඒ සිද්ධ වෙන හැම සිද්ධියම එයා දන්නවා. දන්නේ කොහොමද? මම බැලුවා, මට පෙවුණා. එහෙම නේද අපි කියන්නේ? මං දැක්කේ නෑ කියලාද හිතන්නේ? අපි රණ්ඩුනේ. ඒ අපි බලන ක්‍රමේ සක්කාය දිට්ඨියත් එක්ක එන එතන දැකලා හොඳට කල්පනාවේ පිහිටලා ඒක රණ්ඩුවකට මුලුව. මේව රණ්ඩු වලට මුල් වෙන්නේ නැහැ. සිහි නුවණ තියෙනවා. චේතනාවක් මුල් කරගෙන ඇස ඉදිරි බැලීම් වටපිට බැලීම් වුණා චේතනාව නැතිවීමත් එක්ක නැති වුණා. එයා මම මගේ කියලා නෙමෙයි බලන්නේ, හේතු ගොඩක් හින්ද වෙන දෙයක්. අර ඉපදිච්ච ආයතනවල වෙන ක්‍රියාවලියක් එහෙම දකින්නේ. හේතු නැති වුණොත් නැති වෙනවා කියලා එහෙම දකින්නේ. අන්න විදර්ශනා වැඩෙන ලස්සන. විදර්ශනා වැඩෙන ලස්සන. ඕක තමයි බුදුරජාණන් කිවි නන්ද කුමාරයා ගැන කියනවනේ. දැන් නන්දයන්ට තිබුණ අර්බුදේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ඥාති සහෝදරයව ඉන්නේ. මොකද්ද? රාගය. එතකොට මෙයාට පාත්‍රි දුන්න රජමාලිගාවේ කවුද? බුදුරජාන්සේ රජමාලිගාවට වැඩලා දානි වළඳලා යන ගමන් මෙයාට පාත්‍රි දෙනවා. විවාහ වෙන දවසනේ නේද? ඕ, එතකොට ඕ ඒ වගේ මං හිතන්නේ. එතකොට එළියට දැන් ගෞරවයට පාත්‍රි බුදුරජාන්සේ ලහපව් දෙන්න බෑ. මෙයා ඉද්දි ජනපද කල්යාණී ජනේලෙන් කොණ්ඩ පීර පීර කියනවා. ඇසක්කින් පොඩි ඉඟි කරලා කියනවා ඉක්මනට එන්න කියලා. මියා යන්නේ ගේට්ටුව ගාවේදී පාත්‍රේ ගනි ශාස්ත්‍රඥ වහන්සේ. මගදී ආරණ්‍යයේදී ගනි නැහැ. බුදුරයන් වහන්සේ වැඩලා මෙහෙම වැඩේ ඉඳලා පාත්‍රේ ලබා ගත්තට පස්සේ කියනවා නන්දේනි මහණ වෙමු කිව්වා. නොහිතපු දෙයක්. ගේ. බෑයි කියන්න බෑ ගෞරවීට. කේස් රවුල් බාලා මහණ කරන. දැන් මෙයාට තියෙනවද සම්පජඤ්ඤි? නෑ. ඉදිරි බැලීම් වටපිට බැලීම් සිත කය වචන ඉව තියෙනවද? එහෙම එකක් නෑ. මෙයාට මතක් වෙන්නේ ජනපද කල්යاني. දැන් නම් එහෙනම් සම්පජඤ්ඤි මෙයාට නැත්තම් එහෙමනම් මොකද වෙන්නේ? ලැජ්ජ බයත් නෑ. අන්න ඒක හිඳයි නන්ද ස්වාමීන් වහන්සේ මොකද වෙන්නේ? රත්තරන් සිරිප්පු දෙක දාගෙන රත්තරන් පාත්‍රේ අරගෙන ඇස් දෙකේ අඳුන් ගාලා ලස්සනට හැඩට සිවුරු පොල්ල ආවෝ පින්ඳ පාත යන්නේ ජෙන්ඩියට වගේ. ඒ මොකද? සති සම්පජඤ්ඤේ නේ. සති සම්පජඤ්ඤේ කෙලස් මුල් ඔක්කොම ක්‍රියාත්මකයි. දුර්වෙන විදිහ නෙමෙයිනේ තියෙන්නේ.
ඊට අනුරූපව ඔන්න කය වචන හිත හැසිරෙන විදිය. පවට ලැජ්ජ බය නැහැ. දැන් ශ්‍රමණෙක් කියන සංකල්පේ නැහැ. ඇවිල්ලා කියනවා මට මෙව්ව බෑ කියනවා. යන්ට ඕනි කියනවා. මම මේ කැමැත්තෙන් පැවිදි වුණෙත් නෑ. බුදුරජාණන් වහන්සේට මට කියාගන්න විදියකුත් නෑ කිව්වා. භික්ෂුන් ගිහින් කියනවා පණිවිඩේ. දැන් බාන්න සති සම්පජඤ්ඤේ නැහැ. ලැජ්ජ බය නැහැ. කය වචනින් අඳුන් ගාගෙන යන්නේ. දැන් සීලෙට හානි නැද්ද? මේ භ්‍රමචර්යාව මට බෑ කියනවා. එහෙමම කියන භික්ෂුන් වහන්සේ. දැන් සීලෙට හානි. දැන් සමාධිය වැඩෙනවද? නැහැ. සමාධිය නැති හින්දා රූපය අනිත්‍ය කියලා පේනවද? නැහැ. දැන් ඥාන දර්ශන ඉපදිලාද විමුක්ති? ඔක්කොම දසමයක් මුකුත් නැහැ. බුදුරජාණන් වහන්සේට පණිවිඩය කියනවා භික්ෂුන් එන්ට කියනවා නන්දේනි මොකද කියලා. ස්වාමීනි ජනපද කල්යාණි මතක් වුණා කිව්වා. යන්න ඕනි කිව්වා. මම මහණුවෙන් හිටපු කෙනෙක් නෙවෙයි ඔබ වහන්සේ ගැන ගෞරවයට කිව්වා. දැන් ඥාතිකමෙන් සහෝදර මේ වැඩිමල් සහෝදරය නෙවෙන්නේ බුදුරජාණන් වහන්සේ. හා නන්දේනි පොඩි ගමනක් යමුද කිව්වා. හා කිව්වා. අතින් අල්ලන් යනවා දෙවියන් අතර. තාවතින් සිටද කොයි දෙකයි යන්නේ. එතකොට දකින්නවා දෙවඟනන් පරවියන්ගේ පැහැය බඳු රෝස පාට පැහැය බඳු යටිපතුල් ආදී දේ තියෙන. අප්සරාවී එනවා බුදුරයන් වහන්සේට වඳින්ට. නන්දයන් මොකද කරන්නේ අතර? අප්සරාවිය දිහා බල බල හිටියා. දැන් සති සම්පජඤ්ඤේ නැණි පින්නතුනේ නේද? ලැජ්ජ බයත් දැන් මෙයාගේ හිතේ හොඳට දැන් හිත පිහිටලා ජනපද කල්යාණි අමතකයි. දැන් ඒ ගැන සංකා මුකුත් නැහැ. කල්පනා මුකුත් නැහැ. දැන් කල්පනා කරන්නේ මෙහෙට ඉන්නේ කොහොමද කියන එක. බුදුරජාණන් වහන්සේ දන්නවා නන්දයන්ගේ හිතේ උපදින සියලු දේ. දැන් බාලන සම්පජඤ්ඤ නැතිකමත් එක්ක අර ඔක්කොම එකට තියෙනවා කැටිය වගේ ඔක්කොම. පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා නන්ද කැමති නැද්ද 500කට මෙතනින් කිව්වා. ස්වාමීනි මොනවද කියන්නේ කිව්වා. එවලෙන් නම් හිතෙන්නේ ඇති පැවිදි උනේ හොඳ වෙලාවට කියලා. නන්දයන්ට හිතෙන්න ඇති. බුදුරජාණන් කියනවා එහෙනම් නන්ද මෙතනින් 500 හම්බෙනවා. සතිපට්ඨානෙ හොඳට පුරුදු කරන්න ඕ කිව්වා. 500ක් දෙන්න පොරොන්දු වෙනවා කිව්වා. හා කිව්වා. දැන් මෙයාට බාන්න සම්පජාඤ්ඤය එතනත් නැහැ. තියෙනවද? තියෙනුන හිම කියයි යයි පින්නතුනි. දැන් ඇවිල්ලා සතිපට්ඨාන ඉගෙනගෙන අද අපි උදීගෙන ගත්තේ කායගත පිළිකුල ආනාපාන සතිය ඉරියාපති සම්පජඤ්ඤේ. බුදුරයන් පස්සේ දේශනා කරන මහණෙනි නන්දයන් කියන්නේ තීව්‍ර රාගය ඇති කෙනෙක් කියලා. එනහට තියෙන දුක්ඛ පටිපදාවක්. මොකද තියෙන්නේ? දුක්ඛ. ඒකේ හිත එකඟ කරන්න අමාරු කෙනෙක්. අමාරු ඇයි? රාගය තීව්‍රයි. රාගය තීව්‍රයි. ඒතර මේ නන්දයන් කොච්චර අප්සරාවිය වෙනුවෙන් සිහිය පිහිටවනවද කියන්නේ පස්සේ කාලෙක යම් දිසාවක් බලනවද බලන්නේ දැනගෙනමයි කියනවා. ඒ බලද්දී බලන දිසාව මුල් කරගෙන අකුසලයක් නූපදීවා කියන සිහිය තියෙනවා කියනවා. එතකොට කොහොම සිහියක් තියලාද? මොකක් දිනන්නේද? රාගයෙන් නිදහස් වෙන්න. දැන් එතකොට මේ සියලු ඉරියව් මේ විදිහට පවත්වන අතර ඉන්ද්‍රිය සංවරය බලවත් කියලා. ඇසින් අවිස්සන දෙයක් ගන්නේ කනින් නාහින් දිවෙන් කයින් හිතින් ගර්ගන නැහැ. මේ විදිහට ඉන්ද්‍රිය සංවරය තියෙනවා. දැන් බලන්න පින්නතුනි අර ඔක්කොම කන පිට හැරෙනවා. දැන් දෙවඟනන් ගාවට යනකම්ම තිබුණේ සති සම්පජඤ්ඤය නෝයි. පොරොන්දුනාට පස්සේ තමයි සම්පජඤ්ඤය උමනා උනේ. දැන් මොකද වෙන්නේ? දැන් සම්පජඤ්ඤය තියෙනවා. දැන් බලන්න එතන ලස්සන පාඩම මේ සම්පජඤ්ඤය පිටවන විදිහ. දැන් මොකද වෙන්නේ? දැන් නන්දේනුත් ඉදිරියට යනවා. ආපස්සෙ හැරිලා එනවා. චේතනාවක් මුල් කරගෙන උපද්දවනදී චේතනාව නැතිවෙමින් නැති වෙනවා කියලා දන්නවා. සිහිනුවන රාගෙ නෑ. ඒ ක්‍රියාව තුළ ද්වේෂෙ නෑ. ඒ ක්‍රියාව තුළ මෝහෙ නෑ. ඒ ක්‍රියාව තුළ කෙලෙස් නූපදින විදියට හික්මෙනවා. දැන් පුදුම හික්මීමක්. ඒ වගේම තමයි ඉදිරිය බලද්දි වටපිට බලද්දි දැන් එහෙම දැන් දැක්කනේ සම්පජඤ්ඤේ එද්දි වෙනදී. දැන් සම්පජඤ්ඤේ අපි ඉගෙන ගන්න තව තියෙනවා. දැන්
ඉදිරියට යද්දි ආපස්සට එද්දි ඉදිරි බලද්දි වටපිට බලද්දි තව තියෙනවා අපි කරන දේවල් මොකද්ද සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරි හොති ඒ කියන්නේ මේ අතපය අපි මොකද මෙම හකුලවද්දි දිග හරිද්දි කකුල් හකුලවද්දි දිග හරි අත්පය මේ හකුලවද්දි දිග දැන් කෝපයක් ගන්න පව ඔහොම කරලා අපි කරන්නේ නැද්ද එතකොට කරනවද නැද්ද මේ හැම දෙයක් ගැනම සිහිය තියෙනවා අපි ඔව්ව නිමේද කරන්නේ ඔය ඇරෙන්න වෙන මොනවා කරන්නද නේ හොඳට සති සම්පජඤ්ඤය තියෙනවා නම් නිදිමත ඉන්නේ ඔව්ද නැද්ද නේද එතකොට බාන්න අර අත්පා හකුලන දිග හරින විටත් කල්පනාව දැන් අපිට වතුර එකක් අරන් වැළඳුවා කියමු මම වේවා අරන් වළඳන එන මොනවා වෙලාද කයට දැනෙන පහස පිපාසි ඒකට වතුර ගන්න ඕනේ හිතට අරමුණු වෙලා චේතනාවක් කිපෙදෙන වතුර එක තියෙන එහෙන් දකින්න ගත්ත බිව්වා දැන් අත දිග හැරිය කිලුවේ නැද්ද කළා අනිත්‍ය ක්‍රියාවලිය බීල ඉවරලා කෝපේ තිබ්බා ඉතින් ආපහු මතකවත් නැහැ ඔක්කොම ඉවරයි ඔක්කොම ඉවරයි දැන් බාණ්ඩ බුද්ධ ශාසනය කරන්න තියෙන දේවල් අපිට කරන්න තියෙන දේවල් ඊළඟට තව දේවල් තියෙනවා ඒ තමයි සංඝාටිපත්ත චීවර ධාරණී සම්පජානකාරයෝ දැන් භික්ෂුවක් ගැන මෙතනදි කියන්නේ දැන් සංඝාට කියන්නේ දෙපොට සිවුරය පොරවද්දි දෙපොට සිවුර එක්ක නාමල තියද්දි වෙන්න පුළුවන් මේ තනි පොට සිවුර අඳන ආදී දේවල් දරද්දි පොරවද්දි කියන කීදී කොහොමද යට තින්නේ සම්පජානකාරි හොති සිවුර ගද්දි අරගෙන මෙහිම අද්දකින් මෙහිම පොරෝ ගද්දි ඒ හැම දෙයක්ම දැනගෙන කරන්නේ ඒ හැම ක්‍රියාවක් තුළම සිතහකට ගිහිල්ලා නේ දැනගෙනම කරනවා කෙලස් නැති වෙන ආකාරයට මහා පුදුම සිහිනුවණක් ඊට පස්සේ මොකද වෙන්නේ අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති ඉතින් එතනදි කියන්නේ මොනවද දැන් යම් කෙනෙක් ඒ කියන්නේ දැන් ආහාර දැන් වල බත් මාළු පිණිගත්ති හපල කරලා කද්දි දැන් එයා දන්නවා කෑම බත් පිඟාන අතේ තියෙන ඇහැට පේන දකුණු අතේ තියෙන බත් පිඟාන මේ අතේ නේ මෙහිම අරගන්න අනනවා අරගෙන කටේ තියාගෙන හපනවා ගිලිනවා චේතනාත්මක වෙනවා ඔක්කොම දන්නවා ඊට පස්සේ දැන් කතා කර කර ඉන්න වෙලාවක් එයාට නැහැ ඒ වගේම තමයි ඒ වගේම තමයි තේ කෝපී ආදී වතුරු දෙ බෝද්ධි පීති කායිතේ කියලා කියන්නේ රස කැවිලි හිම හම්බෙනව නේද හම්බෙන්න ඇතින්නේ නේ ඒවා කද්දී ඒ වගේම තමයි මොනවා හරි රස විඳින විට සායිතේ සම්පජානකාරී හොති සම්පූර්ණ සිහිය ඒ වගේම තමයි උච්චාර පස්සව කම්මේ සම්පජානකාරී ඒ කියන්නේ කැසිකිලි වැසිකිලි කරද්දී සිහිනුවන තියෙනවා හොඳ සිහිනුවනකින් කරන්න. ඒ වගේම තමයි නිසින්නේ වාඩි වෙලා ඉද්දි කියනවා ගතේ ගමන් කරන විට තිතේ නැවතී සිටින විට නිසින්නේ වාඩි වෙලා ඉන්න විට සුත්තේ සැතපී සිටින විට ජාගරිතේ නිදි මරණ විට භාසිතේ කතාබස් කරන විට තුන්හි භාවේ නිහඬව ඉන්න විටත් සම්පජානකාරී හොති. එහෙනම් කරන ඔක්කොම ඉරියව් ටික සම්පූර්ණයෙන්ම කවර්ද නැද්ද? එතකොට බාණ්ඩ ඉදිනෙදා නැගිට්ට වෙලේ ඉඳන් නින්දට යනකම්ම සියලු ඉරියව් සම්පජාන භාවනාවේ දහස වෙනවා. එතකොට එයා ඒ විදිහට මේ ඉරියව් පවත්වනවට අපි කියන මොකක් කියලාද? සති සම්පජඤ්ඤය. එනං අරමුණක් තියෙනවා මොකක්ද හිතේ රාග ද්වේෂ මොහ තියෙනවා රාගයත් එක්ක චේතනාව එකතු වෙච්ච කායික ඉරියව්වක් වචන සිතවිලි පවත්වන්නේ හිතේ ද්වේෂය තියෙනවා ද්වේෂයත් එක්ක එකතු වෙච්ච චේතනාවකින් කය වචනේ හසිරවීමක් නැහැ මෝහය තියෙනවා හිතේ මෝහයත් එක්ක එකතු වෙච්ච චේතනාවකින් සිත කය වචනේ හසිරවීමක් එතනදි වෙන්නේ නැහැ ඒ වගේ සිහියකදී ඒ තරම් ප්‍රවේශම් දැන් එහෙමනම් එයා දන්නවද නැද්ද
ක්‍රියාවත් ක්‍රියා උපදින්න මුල් වෙච්ච චේතනාවත් ඒ චේතනාව කුසලයක් එක්කද අකුසලයක් එක්කද කියන එකක් දන්නවද නැද්ද? දන්නවා. සම්මා දිට්ඨිය උපදින්නේ එතන. මොනවද උපදින්නේ? බාණ්ඩක මේ සති සම්පජාඤ්ඤය තුල තියෙනදී සම්මා දිට්ඨිය කියන්නේ සෝතාපන්න ඵලෙ. එතන හැදින්නේ මේ. ඔය කරන ක්‍රියා ටිකට ඔබ සිහිය උපද්දවගෙන හේතුඵල වශයෙන් විමසුවනම් මොකද වෙන්නේ? අපි ඔබ සෝතාපන්න. සෝදාපන්න ඵලෙ නිකන් දෙන්න බෑ පින්වතුනි. අපි නොකරේ කී වරද්ද? අවුරුදු කීයක් ගියාද? නේ බුදු සුවඳට ඇවිල්ලා අපිත් මහාන දම් පුරාගෙන නේ මොනවද නැත්තේ? මේ ටික මේ ටික ওই විදිහට නුවණින් බැලුවේ නේ. ඔන්න යා දන්න අපිට දෙවියන්ට ඔක්කොටම ওই ටික වෙන්නේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මුලින් කිව්වේ ওই විදිහේ සති සම්පජාඤ්ඤේ නැත්තම් ලැජ්ජ බය නැහැ කිව්වනේ. දැන් අනිත් පැත්තට කියනවා එයාට සති සම්පජාඤ්ඤේ දැන් තියෙනවා. තිබුණොත් සති සම්පජාඤ්ඤේ ওই විදිහට තිබුණා. දැන් දැක්කනේ සති සම්පජාඤ්ඤේ කියන්නේ මොකද්ද කියලා අඳුරගත්තද නැද්ද? දැන් සිහිය තියෙනවා. සති සම්පජාඤ්ඤේ ඒ ආකාරයෙන් පවත්වනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක ඒ හේතුවෙන් ඒ උපකාරයෙන් එයාට තියෙනව මොකද්ද? ලැජ්ජා බය. ලැජ්ජා බය. එහෙනම් එයාගේ වචන සංවර නැද්ද? දැනගෙනමයි ඔක්කොම වචන පිට වෙන්නේ. කායික ක්‍රියා සිතින් උපදිනදී දැන් පාපයට ඉඩක් තියෙයිද? නෑ. පාපයට ඇයි නැත්ති? සම්පජඤ්ඤය තියෙනවා. අන්න සිහිනුවන එක ලැජ්ජ බය දැන් තියෙනවා. ලැජ්ජ බය කියලා කියන්නේ මේ මොනවටද? පව් කරන්න තියෙන ලැජ්ජාව බය. එහෙනම් කය වචන හිතින් එයාගේ වරදක් වෙන්නේ නෑ. අර ප්‍රාණඝාත සොරකම ආදිදී පැවිද්දට නොගැලපෙන දේ, ජීවිතයට නොගැලපෙන දේවල් නේද? අකුසල් සහගත දෙයක් නෑ එයාගේ. ඒතකොට මේ විදිහට ලැජ්ජ බයට පිටද්දි හොන්තට හිතේ දැන් කයින් වරදක් වෙන්නේ, වචනෙන් වෙන්නේ, සිතනත් වෙන්නේ. අර නන්දයන්ට වගේ ලැජ්ජ බය පිහිටපු ගමන් මොකද වෙන්නේ? යාට ඉන්ද්‍රිය සංවරය තියෙන. මොනවද තියෙන්නේ? ඉන්ද්‍රිය සංවරය. එයා එහෙනම් ඇස රකින්නවා, ඇස මුල් කරගෙන කෙලෙස් උපදින්නේ නැති විදිහට. ඒ කියන්නේ ඇහින් දකපු දේ හිතට ගිහිලා හිත ඇවිස්සෙන්නේ නැහැ. එයා ඇස රැකන් ඉන්නේ. රකින්නවා කියන්නේ සිහිය තියෙනවා කියන එකයි. දැකපු දෙයක් මුල් කරගෙන, මේ දැකපු දේ මුල් කරගෙන හිතේ උපදින්නේ මොකද්ද? අයහපතද උපදින්නේ, යහපතද? හිත ඇවිස්සෙන දේවල් නැද්ද? අද ටීවී පත්තර බැලුවොත් ඉවරයිනේ, ඉවරයි. ඇසෙන් එන්නේ ඇස රැක්ක. ඊට පස්සේ යාගේ දැන් පවට ලැජ්ජ බය එද්දී මොකද කරන්නේ? දැන් ඉන්ද්‍රිය අසංවර වෙන්න දෙන්නේ නැහැ. කණින් ගන්න දේන් කුලප්පුව ඇති කරගන්නේ නැහැ. කලබලයක් ඇති වෙන සාන්තය හැම වෙලෙම හිත ඉබ්බ වගේ. කවුරු වගේද? ඉබ්බ වගේ. ඉබ්බ ඔන්න යනවා පාරේ. පාර හරහට පයින් ඉබ්බ හිවල එනවා. හිවල ආව බව ඉබ්බට ඉවට දැවුණා. ඉබ්බ මොකද කරන්නේ? කකුල් හතර ගන්නවා කට ඇතුළට. නරියා යන්නේත් නැහැ අයියේ. උඹ හැමදාම මොහොම ඉන්නේ. නරියත් මොකද කරන්නේ? කල්පනාවෙන් ඉන්නවා. ඇයි ඉන්නේ? බෙල්ල හරි දැම්මොත් ගන්නවා එතන ගල්ල. කකුලක් හරි දැම්මොත් ඒ කකුලෙන් ඇදලා මං කන්නම් කියලා තමයි ඉන්නේ. ඉබ්බ තපස් රකින්නේ ඉන්නවා පැය දෙක තුන ඉන්නවා. නරියත් ඉන්නවා පැය ගියා දෙක ගියා මූට ඉන්න බෑ දැන්. බඩකින්නත් වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ කියන ඒ වගේ කියලා. ඒ වගේ ඉන්ද්‍රියන් රැක ගන්න කියලා. අපි රැකිල්ල එහෙම එකක්ද? ඇහුවා පැටළුණා. දැක්කා පැටළුණා. ආග්‍රහණය කළා රණ්ඩුවට පැටළුණා. රස ගත්තා පැටළුණා. පින්නතුනේ එහෙම එකක් තියෙන්නේ. සමාධිය වැඩෙන්නේ නැතුව තියෙන්නද කියන්නේ? අපිට සමාධිය නොවැඩුණේ ඇයි? මෙන්න කාරණා. පොයේ දවසේවත් පින්නතුනේ සිල් ගත්ත දවසටවත් මෙහෙම හිටියොත් ඒක හොඳ පුරුද්දක්. ශ්‍රාවකය කියන්නේ නන්දි සූත්‍රය දවල්ට යවි වී කැති කරගන්නවා, රාත්‍රී කාලේ භාවනා කරනවා කියන්නේ.
තමන්ගේ සෝතාපත්ති අංග තියෙනවා කියලා එතනින් සතුටු නොවි ඊට එහා යා මහසි ගන්නවා කියන. ඉස්සර තරුණ අය ඇවිල්ලා කියන වැඩ තියෙන අපි ස්වාමීන් වහන්සේ කලින් කාලේ සතිපට්ඨාන පුරුදු කරන මෙව්වා. පුරුදු කරලා තියෙනවා. හරි. දැන් එතකොට දැන් පවට ලැජ්ජ බය තියෙනවනේ සති සංවරේ ඉන්ද්‍රිය සංවරේ තියෙනවා. ඊට පස්සේ මොකද්ද ඇති වෙනවා කිව්වේ? ඔය පවට ලැජ්ජ බය එයාට හොඳට තියෙනවා. ඊට පස්සේ ඇස කන නාහි දිවකය සංවර. අර සත්තු හය දෙනාගේ උපමාව මතකයි නේද ඔයගලන්ට? මොකද්ද උපමාව? කිඹුලෙක් ඉන්නවා, නරියෙක් ඉන්නවා, බල්ලෙක් ඉන්නවා, සර්පෙක් ඉන්නවා, උකුස්සෙක් ඉන්නවා, වඳුරෙක් ඉන්නවා. හයයිනේ. මේ හය දෙනාව ලණු හයකින් බෙල්ල ගැට ගහලා ඒ හයෙම කෙලවර එකට ගැට ගහනවා. අත්හරිනවා. කිඹුලා වතුරට එයා ජීවත් වෙන වතුරට ඇදයි යනවලු අර පස් දිනා. එතකොට නරිය බලවත් වුණාම සොහොනට ඇදයි යනවලු පස් දිනාම එයා කෑම කන්න ඉතන ඉන්නේ. එතකොට බල්ලා බලවත් වුණාම පස් දිනාම ඇදගෙන යනවලු ගමට. වඳුර බලවත් වුණාම මූ ගස් උඩට නගිනු අනිත් පස් දින ඇදගෙන. සර්පය බලවත් වුණාම තුඹසට ඇදයි යනවලු අර ඔක්කොම. උකුස්ස බලවත් වුණාම අහසට පියාඹනවලු අර පහ අරගෙන. එතකොට මේ එයා මොකද කරන්නේ? මිනිස්සෙක් මේ සත්තු හය දෙනාම කණුවක් හිටවලා කණුවේ ගැට ගන්නවා. දැන් මොකද වෙන්නේ? එකතැන. ඒකෙම එකතැන. ඒකෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ අපේ සත්තු හය දෙනාට උපමා කරන්නේ අපේ ඇසකන. දැන් අපි යද්දි චිත්‍රපටියක් තියෙනවා දැක්කා. හොඳ ෆිල්ම් එකක්ද කොහෙද බලන්න ඕනි. ඇහැ ඇදගෙන යනවා ඒ පැත්තට. කන නාහි දිවකයත් හිතත් ඒ පැත්තට ඇදිලා ගියා. කණින් ශබ්දයක් අහනවා හොඳ සින්දු වගේ කියලා CD එකක් ගන්න ඕනි. කන ඇදන් ගියා ඔක්කොම අර පහ මෙතෙන්ට. සුවඳක් එනවා අපේ හොඳ සුවඳක් හොඳට රම්පේ කරපිංචි දාලා වගේ. ආනේ ඇදිලා ගියා සිල් පවාරණය කරන ටක් ගාල. නාහි පැත්තට. දිවට රස ආපු ගමන් ඒ පැත්තට ඇදිලා යනවා. කයට පහසේ දී ඒ පැත්තට ඇදිලා යනවා. හිතට අරමුණු දී ඒ පැත්තට ඇදිලා යනවා. අපි අතරමං වෙලා ඉන්නේ. අතරමං වෙලා ඉන්නේ. ඒතර මේ මෙහෙම වෙන ජීවිතේ අර කණුව හිටවල කණුවේ අර කඹහයම ගැට ගැහුවා මොකද වෙන්නේ? ආනේ සතිපට්ඨාන ගැට ගන්න තියෙන්නේ. ඒතර පින්වතුනි ඔබත් ඒ විදිහට වුණොත් මොකද උනේ? ඔබේ ගමන් බිමන් වෙනස් වේවි. කතා බහ වෙනස් වේවි. කලබල ගති නැති වියාවි. තැම්පත් ජීවිතයක් උපදීවි. සාන්ත බවක් උපදීවි. ඔක්කොම වෙනස්. කොහොමද ඉන්ද්‍රිය සංවරේ බුදුරයන් උපමාව? දැන් සති සම්පජඤ්ඤාව, ලැජ්ජ බයාව, ඉන්ද්‍රිය සංවර. ඉන්ද්‍රිය සංවර නම් වචන ටික මොකද? ඇයි ඇහිං අරගෙන හිත අවසන්නේ නේ? කණින් අහපු දෙක හිත අවසගෙන නෑ. දැන් සමහර කෙනෙකුට අපි මෙහෙම හිතමුකෝ. කෙනෙකුට කියනවා ඔන්න අද ක්‍රිකට් මැච් එකක් තියෙනවා, අද බුදුසුවද යන්නද ඔයාලා කියලා. එතකොට දැන් මොකද? මෙයාත් මැච් බලන්න හරි ආස කෙනා. දැන් මොකද වෙන්නේ? ඔය ඉතින් වැඩසටහන් දිගටම ගියා, ඉතින් එක දවසක් හිටියා කියලා මොකද? කණින් අහපු දෙයට ඉන්ද්‍රිය අසංවර වෙලා. අන්න බලන්න. ඒ දිනනවා පෙරදින ඕවා නේ තියෙන හිතත් ඇවිස්සෙන්නේ නැද්ද ඔයත් එක්ක? තේරෙනේ මම මේ සරල උදාහරණයක් කිව්වේ. දැන් ඉන්ද්‍රිය සංවර නම් දැන් ඒවෙන් අවශ්‍ය ගන්න යන යහිත. එහෙනම් චේතනාවත් ඇවිස්සিলা නැහැ. එයා කයින් කරනදී පිරිසිදුයි. වචනින් කියනදී පිරිසිදුයි. හිතින් හිතනදී පිරිසිදුයි. ත්‍රිවිධ සුචරිතය සීලෙ. ලස්සන සීලයක් යාට තියෙන. පිරිසිදු සීලයක්. අන්න සීලෙ පිහිටියා. දැන් යාගේ කය වචන හිතේ පවතින මේ පිරිසිදුකමත් එක්ක චිත්ත ප්‍රීතියට නැද්ද? සතුට තියෙනවා. ඒ වගේ සංවර කෙනෙක් පළඟ බැඳගත්ත වාඩි වුණා. හුස්මට නිකන් සිහිය ලං කරන්න විතරයි ඕනේ. ඉද්ද ගැහුවා. මොකද වෙලා තියෙන්නේ? ඒ වගේ ඉන්ද්‍රිය සංවරය සම්පජඤ්ඤයක් එක්ක ඉන්න කෙනෙක් අර වගේ සීලකින් යුතු කෙනා පිළිකුලට නිකන් ඇස් වහගෙන කෙස් කියන්නේ විතරයි ඕනේ. පළවෙනි ධ්‍යානට ගිහිල්ලා
නේ. ඒ වගේ කෙනෙක් ධාතු මනසිකාරය කෙනෙක් පඨවි ධාතු කියන්නේ විතරයි ඕනේ. හතරවෙනි ධ්‍යානේ. එච්චර බලවත්. ඒකනේ අර උණ ගහ උඩ ඉඳන් කරණම් ගැහුවේ නැට් මේ සර්කස් පෙන්නන කෙනෙක්. බුදුරජාණන්සේ පොඩි ගාථාවක් කියන්නේ. අහලා තියෙනවනේ ඔයගොල්ලෝ. මෙයා අර ගෑනු ළමයෙක් සිටුවරයෙක්නේ නැටුම් බලන්න යන්නේ. ගිහිල්ලා ඒ සෙනග ඉන්නවා මෙහෙම මේ පුටු ඇඳන් අරන් යන්නේ ඒ කාලේ තරුණ ළමයි. ගිහිල්ලා ඒව නැගලා තමයි බලන්නේ. එතකොට සෙනග ඉන්න හින්දා එතකොට පේනවනේ උඩින් බලද්දි. දැක්කා. ගෙදර ගිහිල්ලා කියනවා තාත්තා ළමයට කියනවා අර ගෑනු ළමයා බඳින්න ඕනේ කිව්වා. කරණම් ගහන නටන ළමයා බඳින්න ඕනේ කිව්වා. පස්සේ මොකද වෙන්නේ? තාත්තා ළමයා කියනවා අපිට ගැළපෙන දෙයක් ඒ විවාහය කිව්වා. ඔබ සිටුවරේ මේ පවුලකට ආදී හොඳ විවාහයක් කළා. හරියන්නේම නැහැ කිව්වා. පස්සේනේ ලක්ෂයක් දීලා බඳවන්නේ කිව්වා. දුව අරගොල්ල කියනවා දුව දෙන්න බෑ මෙයාට. අපි සර්කස් පෙන්න මේ මෙයාලා හින්දා හම්බ කරගන්න. එහෙම බෑ මෙහි නවත්තන්න කිව්වා. මෙයා කියනවා හරි මම එන්නම් ඔයාලත් එක්ක කියලා. පස්සේ මෙයාව හරි විහිළුවට ලක් වෙනවනේ. මෙයාට කරණම් ගහන්න බෑ මුකුත් බෑනේ. පස්සේ තමයි මෙයාට ලැජ්ජ හිතෙලා මෙයා ඉගෙන ගන්න. මෙයාත් දක්ෂ විදිහට බල්ටි ගහනවා. බුදුරජාන් වහන්සේ දකින්නවා මෙයාව. මගට එනවා මුගලම් මහරතන් වහන්සේ ඇතුළු සංඝ පිරිස. මෙයා උණ ගහ උඩ ඉන්න කර්ණම ගහන්න ලෑස්තිලා මිනිස්සු මෙයා ඈ බුදුරජාණන් වහන්සේ කියලා ඔක්කොම හැරුණා. හැරුණ ගම මෙයාගේ හිත කඩා වැටුණා. ආ බුදුරජාණන් දන්නවා මෙයාගේ හිත අපිරිසිදු වෙන්න කලින් බුදුරජාණන් උපක්‍රම යොදනවා. ඇයි මේ මිනිස්සු අරහෙට ඇයි බුදුරජාණන් මිස මොනවරු මෙතෙන්ට එන්නේ කියලා හිතෙන්න පුළුවන්. මෙයාට පිට වෙන්න කියලා මෙයා දන්නේ. බුදුරජාණන් මොග්ගල්ලාන්නේ ගිහින් කියන්න කර්ණම ගහන්න කියන්නේ අපිත් බලන් ඉන්නේ කියන්නේ. මුගලම් මහරහතන් වහන්සේ කියලා කිව්වා මේ යාට උග්ගසේන මට නම මතකනේ ගහන්න කිව්වා බල්ටිය අපිත් බලන් ඉන්නේ කිව්වා. මෙයාට මාර සතුටු. ඇයි පිළිගැනීම බුදුරජාණන් වහන්සේ කියන්නේ බලන් ඉන්නවා. හොඳ බැලන්ස් එකක් ගත්තා. අත් දෙක හිම කරලා උණ ගහවුදනේ හොද්දට හිටියා. හෙල්ල වෙන්නේ දැන්. දැන් ඔන්න මිනිස්සු ඉදි කට්ට වැටුණොත් ඇහෙනවා කීගා වැටීද බිමට කර්ණම ගහලා උණ ගහම ගහ උඩම හිටගනීද. ජම්ප් එක අරගෙන පිම් අරන් ගැහුවා කරනවා. බල්ටිය ගහගෙන ඇවිල්ලා මොකද උනේ? උණ ගහ උඩ බැලන්ස් එක ඉද්දී බුදුරජාන්සේ දැන් ඔබ හිතන්නේ එහෙම ඉන්නනම් සිහිය තියෙන්න ඕනේද නැද්ද? ඉදි කට්ටක් උඩ ඉන්නා වගේ වැඩන්නේ පින්නතුනි. ඔබට පුටු හතරක් එක දිගට මෙතන මැද තියලා වඩින් නගින්න කිව්වොත් උඩට මොකද වෙන්නේ? බස්සනකම් සම්පජඤ්ඤයන්නේ. ඔව්ද නේද? එයාට ඒකට සිහිය. නැත්තම් ඒක කරන්න බෑනේ. ඒ සිහිය තියනවා බුදුරජාන්ස දකින්න. එයාට ඕනේද නැද්ද හැම ඉරියව්වකම ඉද්දි බැලන්ස් එකේ උණ ගහ උඩ ඒ හැම ඉරියව්වක් ගැනම කල්පනාව තියෙන්න ඕනේ නැත්තම් වැටෙනව නේද? ඒ හාමුදුරනේ අඩි ගාන පහලට කොන්දත් කැඩෙන වැඩ. ආන්න සිහිය පිහිටලා ගාතාව කියන පිළිතුරේ අත්හැරියා. රූපය අත්හැරලා වේදනාව අත්හැරලා උණ ගහින් පහලට වඩින්නේ රහතන් වහන්සේ. මේවා ටික ගානට ගිය ක්‍රමේ බුදුරජාණන්සේ ඒ අවස්ථාවෙන් ගන්න ප්‍රවෘත්තිය හිතා ගන්න බෑ. හොඳයි. එතකොට දැන් ඒ සීලේ මේ විදිහට පිළිහිටියම් මොකද වෙන්නේ? දැන් මං කිව්වේ සමාධියකින් වඩන්න දෙන්නේ වැඩිනව. වැඩිනව හොඳට. ඇවිදගෙන සක්මනේදී සමාධිය වැඩි යාට. එතන මේ සමාධිය පිළිහිටියා කියලා කියන්නේ හොඳට හිත එකඟයි කියන එක. රූප ශබ්දෙක හිත විසිරෙන්නේ නෑ. තරහ නෑ. කාමච්ඡන්දිනේ රූප ශබ්ද ගන්ධ රස පහසත් එක හිත යන ගතිය නෑ. තරහ නෑ. ඊට පස්සේ සැකේ නෑ. හිතේ විසිරීම පසුතැවීම නැහැ. නිදිමත නැහැ. හොඳට හිත තියෙන. දැන් මේ සමාහිත සිත දැන් සමාධිය තියෙන පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යානෙ මෙයාට තියෙනවා. මේ සමාධිමත් සිතින් යුතුව සමාධිය තියෙනවා නම් මොනවද යාට තියෙන්නේ? යථා භූත ඥාන දර්ශනි. යථා කියන්නේ ඒ ආකාරයෙන් පවතින ආකාරයෙන් ඒ දේවල් පවතින ආකාරයෙන් මොකද වෙන්නේ? එයා එක දකිනවා. දකින්නේ මොකක්ද? රූපේ. මොකද දකින්නේ? රූපේ. පඨවි ධාතුව පඨවි ධාතු විදිහට දකිනවා. අපි දකින්නේ කොහොමද? කුසුමා ලතා සිරිසේන අයියා අක්ක මල්ලි එහෙම නේද? මේ දැක්ම තුළ දකින්නේ පඨවි ධාතු.
පඨවි ධාතුව මම කියලා නෙමෙයි දකින්නේ පඨවි ධාතු කියලා. ආපෝ ධාතුව දකින්නේ ලතා සිරිසේන කුසුම හිම නිමි. ආපෝ ධාතුව කියලා දකින්නේ මම කියලා නෙමෙයි ආපෝ ධාතුව කියලා. තේජෝ ධාතුව දකින්නවා තේජෝ ධාතුව, වායු ධාතුව දකින්නවා වායු ධාතුව. අන්න රූපේ හැදිලා තියෙනදී. ඒව නැතුව ගියොත් රූපේ නැති වෙනවා කියලා සමුදය අස්තංගමේක නැතිවීම දකින්නවා. රූපේ දකින්න සමාධිය තුල පවතින රූපේ දැක්කා. ඔන්න යථාභූත ඥාන කියන්නේ ඒකට. එතකොට එයා දකින්න මේක මැව්වනේ මේ හේතුවක් හින්ද හේතු නැතිවීමෙන් නැති වෙන රූපේ දකින්න. අනිත්‍ය දෙයක් විදිහට දැන් දකින්න ගන්නවා. ඊට පස්සේ දකින්න දැන් හිතක් තියෙන්න එපා, වේදනාවකුත් තියෙන. දැන් හිත ඇසේ පුදුනොත් ඒ සිතේ වේදනාවක් උපදින. සිත කණේ පුදුනොත් වේදනාව හට ගන්න. සිත නාහි පුදුනි තී සිතේ වේදනාවක් උපදිනවා. දිවේ පුදුනොත් උපදිනවා. කයේ සිතේ පුදුනොත් වේදනාවක් උපදිනවා. මනසී පුදුනොත් වේදනාවක් උපදිනවා. ඒතර ඇසට රූපෙ ඉන්න ඕනේ, කාණ්ඩ ශබ්ද, නාහිට ගඳ සුවඳ, දිවට රස, කයට පහස නේ. එතකොට මේ ඇසට රූපයක් එද්දී එතන සිත තියෙනවා. එතකොට මේ කර්ණ තුනත් එක්ක සිත ඇති වෙන වේදනාව. එතන මේ උපදින වේදනාව, සැප දුක් වේදනාව, මේ වේදනාව උපදිනවා දකින්න. පැවතිලා නැති වෙනවා දකින්න මේ මොහොතේ ඇති වෙලා නැති වෙන එක. අපි වේදනාව බලන ස්පර්ශයෙන් හටගත් තේයින් වේදනාව ස්පර්ශي නැති වෙයි නැති වෙයි යන අනිත්‍ය අනිත්‍යයි කියලා කියන්නේ. ඒක හිතින් මවම් කරන එකක්. ඒක ඕනේ මුලදී. එහෙම කරගෙන ගිහිල්ලා හොඳට සමාධිය ඇති වෙලා හොඳට ඇති වෙද්දී ඒ මොහොතේ පවතින වේදනාව ඇති වෙලා නැති වෙනවා දකින්න. ඒතර අරක නෙවෙයි, ඒක ඉක්මවා ගිහිල්ලා. එතකොට බොරුවක් නෙමෙයි, එයා දැක්ක එකක්. ඒකට මොකද කියන්නේ? අන්න දැක්කා. දැනගත්තා. එයා දැකගත්ත කෙනෙක් වේදනාව. කොහොමද ඉපදෙන්නේ? ස්පර්ශ නැති වෙන්නේ කොහොමද? ස්පර්ශ නැති වීම කියලා දැක්කා. ඉර්වසිතක උපදින සංඥාව ස්පර්ශයෙන්, චේතනාව ස්පර්ශයෙන් ඉපදিলা නැති වෙන ධර්මතාවය. එයා මම මගේ කියලා අල්ලන්නේ නැතුව ස්පර්ශ නිසා උපදිනවා කියලා දකිනු. විඥානේ රූපේ නිසා මානසිකාර ස්පර්ශ වේදනා සංඥා චේතනාව නිසා පවතිනවා. ඒව නැතුනොත් නැති වෙනවා. මනසට එන අරමුණ ඒක නැතිවීමත් එයා දකිනු. ඒතොට සිතේ දැනගන්න ඕන ටික දැනගෙන ඉවරයි. එතකොට යා ඒ විදිහට දකිද්දි තම සෝතාපන්න වෙන්නේ. සෝතාපන්න වෙනවද කියලා දැනගන්න පුළුවන්ද කියලා අහනවනේ නේ. දැනගන්න ඊ ටික. හට ගැනීමත් නැතිවීමත් මේ ධර්මතාව තුළ යා දකින්න. ඔකට උද්‍යව්වේ කියලාත් කියනවා. මේ විදිහට ධර්මයේ දකින්න නම් මොකද ඕනි? සමාධිය තියෙන කෙනා යථා භූත ඥාන ඒ උපදිනවා. ඒ පවතිනදී පවතින ආකාරයෙන් ඔන්න දැක්කා. එතකොට එයා දන්න බුදුරජාණන් වහන්සේ කියපු දේ හරි කියලා. ඉස්සල තියෙන සද්ධාව දැන් ඉක්මවා යනවා. එතකොට ඔන්න සෝතාපත්තියංග මුල් බහිනවා. ආයේ දෙවියෙක්ට බ්‍රහ්මෙට මාරිට වෙනස් කරන්න බෑ. නැත්තම් තහඩු කෑල්ලට සබන් කෑල්ලට දැක්කය. දෙවියයිල මෙතන කොච්චර පහල වුණත් එයාට අරුමයක් නොඇති දෙයක් නැත. ඉන්ද්‍ර කීලි වගේ සද්ධාව. යතින්ද කීලෝ පටවින් සිතෝසියා. චතුබ්භිවාතේ බි අසම්ප කම්පිය. තතුූපමං සප්පුරිසං වදාම. යුවරිය සච්ඡානි අවිච්ච පස. නොසෙල්ලෙන සද්ධාව තියෙන කෙනාගේ හතර දිගින හුලඟට හෙලවෙන්නේ නැහැලු ඉන්ද්‍ර කීලේ. ඒ වගේ කියන සෝතාපන්න කෙනාට ඒක තියෙනවා කියලා රතන සූත්‍රය කියන එක ඇත්තක් කියනවා. මෙහෙම දැකපු කෙනෙක් ඒ ගාතාව කියලා සත්‍යක්‍රියාවක් කළොත් මොකද වෙන්නේ? බලවත්. අති බලවත්. යා කියන්නේ දැකපු දේත් එක්ක. හරි ලස්සනයි මේ වැඩපිළිවෙලනේ. ඊට පස්සේ දැන් එයා ඒ දැන් යථාභූත ඥාන දර්ශනේ දැන් ඒ විදිහට රූප වේදනාව සංඥාව චේතනා විඥානේ දකින්වනේ. ඇස කන තුල මේක සකස් වෙන විදිය ඒ සමාධිය තුලේ. එතකොට එයාට ඇති වෙනවා රූපි ගැන කලකිරීම. මොනවද ඇති වෙන්නේ? කලකිරීම. දැන් ඕගලන්ට ඒක ටිකක් කියන්න, ඒක තේරුම් ගන්න. මන් දන්න හරි හොඳ අයියා කියන අහිංසකයි. හරි අහිංසකයි.
ඉතින් එයාත් පිළිකුල වඩලා. ඉතින් එයා මේ කේස් ලෝම් පිළිකුලයි කියලා මේ දැන් එක දැන් සමහර අයට මේ දැන් ඒ මම මේ කියා දෙන්නේ මේ ඒ වැරදි කියන්නේ. හොඳේ ඔයගොල්ලෝත් ඒක හරියට තේරුම් ගන්න. බාහිරයව දැක්කම කක්ක පැකට් එකක් කියනවා. මං එන්නේ කියලා හැව මොකද්ද අයියේ මේ මොකද්ද එහෙම එහෙම කියන්නේ නෑ සමු මේක විහිළු කරන දෙයක් නෙමෙයි කිව්වද. පොඩ්ඩක් මෙයාට පොඩි දුර්වලකමක් තියෙනවා ඉතින්. කොහොම හරි මෙහෙම කිව්වා. මම බැලුවා මේ මොකද මේ වෙලා තියෙන්නේ මං කිව්වා අයියේ ඔයත් කක්ක පැකට් එකක් නේ කියලා. එතකොට එයා වඩලා තියෙන්නේ වැරදි විදිහට. ඒක ගැටීම තියෙන්නේ. මොකද්ද ඒ තියෙන්නේ? ඒක නෙමෙයි නිවැරදිව. ඒ පිළිකුල හරියට වඩනොන හිත ප්‍රසන්නයි උපේක්ෂාව පිහිටලු. තව කෙනෙක්ව පහත් කිරීමක් ඇති වෙන්නේ නැහැ හරියට වැඩුවොත්. මානිය උපදින්නේ නැහැ අතන පහත් කිරීමක් නේ තියෙන්නේ. තේරුණ නේද කියලා දිනේ. දැන් එතකොට මේ දැන් නිබ්බිදාව කියලා කියන්නේ දැන් රූපේ අර හේතුන්ගෙන් ඇතිවිලා හේතු නැතිවීමෙන් නැති වෙනවා. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දකින්න මිස මම කියලා දකින්නේ නැහැ. සතර මහා ධාතු නිසා ඉපදුනා ඒවා නැති වුණාම නැති වෙනවා කියලා එයා දකින්නේ. අන්නේ ඒ දැක්මත් එක්ක රූපය තුල එයා දකින්න පඨවි ධාතු රාගය නැහැ කියලා දකින්න. පස් ගොඩක. ජලයේ රාගය නැහැ කියලා දකින්න. සුලංගී රාගය නැහැ කියලා දකින්න. රස්නි තුල රාගය නැහැ කියලා දකිනු. ශාරීරික නොවේ කොටස් හතරනේ. එතකොට මේ රූපේ තුලට එයා අවබෝධින් රූපේ ගැන කලකිරෙද්දී විරාගය ඇති වෙනවා. විරාගය කියන්නේ සිත රූපෙන් ඉවතට යනවා. එතකොට එයා ස්පර්ශ නිසා හටගත්ත වේදනා සංඥාවේ වේදනාවේ තියෙන ඇති වෙලා නිකන් නැති වෙන එක. ඊට එහා අමුත්තක් නැහැ කියලා දකිනු වේදනාවේ. සංඥාවේ තියෙන හට අරගෙන නැතිවීමක් චේතනාව මේ ඔක්කොම හේතුන්ගෙන් ඇති වෙලා හට අරගෙන පැවතිලා නැති වෙලා යනවා දැන් දකින්වනේ ඒ මොහොතේ ඇති වෙනදී එයා දකිනවා එතකොට එයා ඒ තුල ඒ වේදනාවේ සංඥාවේ චේතනාවේ ස්පර්ශින් හටගත් දෙයක් දකින්වා ස්පර්ශ නැතිවීමෙන් නැති වෙනවා දකින්න මිස මම කියලා දෙයක් දකින්නේ ඒකෙහි යම් රාගයක් වේද ඒක නැති වෙනවා කලකිරෙන අවබෝධයෙන් ඇති දෙයක් නෑ ශූන්‍ය දෙයක් විඥානි දකින්න මේ හේතු හින්දා තියෙන හේතු නැතිවීමෙන් නැති වෙන එකක් මිස අර කියන විදිහේ සත්වේ මම මගේ කියන ධර්මතාවයන් නෙමෙයි තියෙන්නේ කියලා. එහෙනම් ලෝකේ හේතු හින්දා හැදිච්ච එකක් හේතු නැතිවීමෙන් නැති වෙන ධර්මතාවයක පැවැත්මක් තියෙනවා කියලා දකින්න. එතකොට මේ දැක්මත් එක්ක මොකද වෙන්නේ? අවබෝධින් යුතු කලකිරීමක් ඒ රූප වේදනා සංඥාගෙන දැන් උපදිනවා. ඉපදෙද්දී මොකද වෙන්නේ විමුක්ති ඥාන දර්ශනයට ඇති වෙනවා. එයා දකින්නවා දැන් රූපින් වේදනා සංඥා චේතනා විඥාන කිරේ යම් රාගයක් තිබුණද රාගი නැති වුණා. ද්වේෂි මොහි නැති වුණා. උනේ කොහොමද? ඒකයි එයාගේ ඥාන දර්ශනය වෙන්නේ. එයා වැඩපිළිවෙල දකින්නෝ මේ සියල්ල දකින්නවා. එයාගේ විමුක්තිය කියන්නේ ආ රාග ද්වේෂ මොහි හිත ගැලවිලා යෑම. ඒ කොහොමද කියන ඥාන දර්ශනීය පිටරොයිද අන්න වැඩපිළිවළ අවසන් වුණා සසරින් නිදහස් වුණා අන්න වෙච්චදී දැන් බාන්න කොතනින්ද පටන් ගත්තේ ඉස්සරට ඉස්සරහට යෑම ආපස්සට යීම ඉදිරිය බැලීම වටපිට බැලීම ඊට පස්සේ අත්පය දිගහැරීම හැකිලීම යමක් කද්දි බොද්දි රස විඳිද්දි එයා සිහිනුවන පවත්වපු විදිය කැසිකිලි වැසිකිලි යද්දි සිහිනුවන පැවැත්තුවා චේතනාවකේ මීරියව්වාදී ධර්මතා හට ගන්න ආකාරයත් නැති වෙන ආකාරයත් ගැන මනස සිහිනුවනක් පැවැත්තුවා එහෙම තියෙද්දි කිසිම විදිහකට එතන පවකට ඉඩක් තියේද නැහැ ලැජ්ජ බය හොඳට පිටලා ඒ විදිහට යා දවසක් වඩනො දෙකක් වඩනො දවස් 3ක් ඉන්නවා ඒ විදිහට සිහිනුවනි දවස් 4ක් ඉන්නවා ඒ විදිහේ සිහිනුවනි මොහොතක්වත් අත්හරින්නේ දවස් 7ක් ඉන්න පින්වතින් රහත් වෙයි කොරන්න අමාරුයි තියෙන්නේ කොරන්න අමාරුයි පෑ භාගයක් හරි කරගන්න පුළුවන් එතකොට අර ලැජ්ජ බය දැන් පිහිටියට පස්සේ මොකද වෙන්නේ ඇසකන හොඳට සංසිහිය තියෙනවනි ඇසකන සංවර නිසාම ඉන්ද්‍රිය සංවර නිසා සිත කය වචනියත් පිරිසිදුයි
සීල පිළිසඳුයි සමාධිය වාඩි වෙන්න විතර වාඩි වෙලා ඇහැ වහගද්දි සමාධිය සමාධිය සමාධිමත් සිතින් ඇත්ත දකින්න රූපේ වේදනාවේ සංඥාවේ චේතනාවේ විඥානෙ ඒ විදිහට දකිද්දී එයාගේ හිතේ ඊ ගැන කලකිරීම ඇති වෙලා සසරින් නිදහස් වෙනවා දැන් මගෙන් ඇහුවා කෙනෙක් ස්වාමින්වහන්සේ අදමයි ආවේ පිළිකුල ගැන අහලා ඇහුවා සෝතාපන්න වෙනවා කියන්නේ මොකද්ද මෙහෙම මෙහෙම කියලා ඔන්න වැඩපිළිවෙල නේ ආ මේක හේතුඵල ධර්මයක් කියලා දකින්න ඕනේ මම මගේ කියන්නේ නේතු ඒකට තමයි දකින්න ආත්මයක් නැහැ හේතු නිසා පවතින ක්‍රියාවලියක් තියෙන එයා ඒ දැක්මට එද්දි සම්මා දිට්ඨියට එනවා සම්මා දිට්ඨිය ඉඳලා දන්නවා දැන් කුසල අකුසල අඳුනනවා මේ ක්‍රියාවලිය දකින්න එතන ඉඳන් වඩන්න ඕනෙත් ඒක කියලා එයා දන්නවා ඒක වඩනවා කියලා ඉස්සේ සකදාගාම වෙනවා රාගදීස් තුනි වෙනවා තව වඩනවා රාගදීස් නැත්තට නැතිවලා අනාගාමී වෙනවා තව මේක වඩනවා වඩද්දී රාගදීස් මොහ දැන් ඉස්සලා නැහෙනේ අනාගාමී වෙදි ඒකට කියන්නේ චිත්ත විමුක්තිය කියලා අනාගාම බවට ඊට පස්සේ මෝහිත සම්පූර්ණ නැති වෙනවා අරහත් පිටුපත් වෙනවා දැන් ඔබ කියන්නේ මේක කරන්න බෑ. මෛත්‍රී බුද්ධ ශාසනය කියන එක හරිද? මෛත්‍රී බුදුරයන් වහන්සේත් කියා දෙන්න ඕනේ සති සම්පජඤ්ඤයද නැද්ද? ඔව්ද නැද්ද? මෛත්‍රී බුදුරයන් වහන්සේ කියා දෙන්න ඕනේ සති සම්පජඤ්ඤයද නැද්ද? මේ සතිපට්ඨානෙමයි. ඒකනි සාරිපුත්යන් වහන්සේ කිව්වේ අතීතයේත් මං ඔබ වහන්සේ වගේ කෙනෙක් දකින්නේ වර්තමානයේත් අනාගතයේත් දකින්නේ කිව්වා. ඇයි ඒ? සතිපට්ඨානේ මයි කිව නිදහස් වෙන්න තියෙන්නේ කිව්වා. කිව්වනේ. කිව්වේ මේව දැකපු හින්දා. ඒ විදිහට නිදහස් වෙච්ච හින්දා. අන්න ශ්‍රාවකයා දැන් හිත පිහිටියා. වෙන සරණ නැහැ පින්වතුනි. දේවාල වලින් නැත. වෙන ආගමකින් වෙන දර්ශනයකින් වෙන විද්‍යාවක් දැන් තියෙන නූතන විද්‍යාවලින් මේක නැත කියනවාද ඉන්ද්‍රිය සංවරය මනෝවිද්‍යාව ඊට පස්සේ පවට ලැජ්ජ බය ඇති වෙනවා කියලා කියනවාද ඉන්ද්‍රිය සංවරය කියනවාද සීල කියනවාද ඊට පස්සේ සමාධිය උපදිනවා කියනවාද එහෙම ඊට පස්සේ යථාභූත ඥාන දර්ශනය උපදිනවා කිව්වද නැහැ ඊට පස්සේ නිබ්බිදා විරාගය ඇති වෙනවා කිව්වද ඊට පස්සේ විමුක්ති ඥාන දර්ශනය ඇති වෙනවා කිව්වද මෙහෙම වෙන්නේ නැද්ද මේ අහපු ටිකට ඔබට හිතෙන්නේ නැද්ද මෙහෙමයි වෙන්නේ කියලා අන්න ශ්‍රාවකයට උපදිනවා සාස්තුන් වහන්සේ ගැන ඒකාන්තින් රාගේ නෑමයි නෑමයි ද්වේෂයේ මෝහේ බුදුරැන්ස නෑමයි නෑමයි ඒක සත්‍යක්මයි අරහං වනසේක අන්න ඉපදුනා මේකනම් පින්නතුනි අපිට මේ ඉදිරියට ආව ගියා වුණාට මේව කියා දුන්න නැත්නම් කවුරු අල්ලන්නේද ඉන පාදල කුරලනේ මේක. ඉලෙබ්බිල කුරලනේ මොනේ? නෑ. ගුරු උපදේශන ආලාර කාලම් උද්දකරාම පුත මේ ටික දැනගෙන හිටියද? බුදුරයන් වහන්සේටත් ගුරුවරු හිටියා කියලා අර සමහර අය කියන්නේ. විකාර. ශ්‍රාවකයා දන්නවා ගුරු උපදේශන ඇතුවා බුදු සම්මා සම්බුද්දයි. අන්න. විජ්ජාචරණ සම්පන්නයි. විජ්ජා චර්ණ සම්පන්නකෙ උන්වහන්සේට ඥානයන් තිබුණ ඉතින් අහන්න දෙයක් කැපෙන්න උතුණි මේ විදියට වැඩිද්දී උන්වහන්සේට අවබෝධ කළ යුතු සියලු දේ උන්වහන්සේ දැකලා ඥානී කියන්නේ බුදුරජාණන්සේ කියන තව නමක් ඒ අවබෝධයට අනුරූප හැසිරීමක් උන්වහන්සේට තිබුණ කියන එක අහන්නද උන්වහන්සේ සංවරයි කියන එක කියන්න දෙයක්ද රහසින්වත් පවු නොකලසේක කියනවා අහන්න දෙයක්ද මේ වැඩපිළිවෙතල රාග ද්වේෂ මොහ නැත්තම් අපිට තේරෙනවනේ මේ කතාව කියද්දි විජ්ජාචරණ සම්පන්නයි සුගත සුන්දර නිවනටපත් උනාලු සුන්දර මගකින් මේ මගින් නිවනටපත් වෙන්නේ නැද්ද පින්නතුනි රාග ద్వේස මොහ නැති නිවනටපත් උනා සුගත වෙනසේක ලෝක විදු ලෝකේ නිදහස් උනාලු කුමක්ද ලෝකේ අසකන සහිත ලෝකයක් තියෙන්නේ ඒ ලෝකේ අවබෝධ කරගෙන ඒ ලෝකේ නිදහස් උන දැන් මේ ලෝකෙ තුල වෙච්ච ටිකනේ මේ කිව්වේ උන්වහන්සේ නිදහස් ලෝක විදු ලෝකෙ ගැන දන්න කෙනා අවබෝධයෙන් දැනගෙන නිදහස් වුණා. අනුත්තරෝ පුරිස ධම්මසාරති උත්තරීතර මනුස රත්නේ දෙවි මිනිසුන් දමනී කරන මේ දර්ශනය කිව්වා නුවණ තියෙන මිනිසෙකුට ඒ පුද්ගල මාන්නේ අත්තරිනවා. උණුකම් අත්තරිනවා.
නිහතමානී බවට එනවා සම්පූර්ණ බුදුරජාණන් ශ්‍රාවකෙක් වෙනවා. ආලෝක දමනි වුණා කියන එක අහන්න දෙයක්ද පින්නෝතින මේක අහන්න එපා අපේ මිනිස්සු අහන්නේ අපේ අය වටමේසවලට ධර්ම සාකච්ඡා කියලා අර මුන්නවද මන්දර සබන් මහත්තික රටී නැති විකාර කියන ඉඳගෙන පට්ටා බුරු කියන බුදු බුදු කිය කී කියනේවා මෙව්ව ගෑවිලාවත් නෑ බය වෙන්න එපා ඔයවට හවුවෙන්නේ මෙව්ව දන්නේ නැති අය තේරුම් ගන්න උත්තරීතර මනුස්ස රත්නේ බුදුරජාන් වහන්සේ දෙවි මිනිසුන් දමනය කරපු මේ ධර්මයේ නිවනට පැමිණිව්වා. සාරිපුත්ත මොග්ගල්ලයන් වහන්සේ බිහුණා කියන එක අහන්න දෙයක්ද? උන්වහන්සේ සුපටිපන්න විජිපටිපන්න ඥායපටිපන්නයි කියන එක අහන්න දෙයක්ද? මේ ධර්මයේ ස්වාකාතය මනාකොට දේශනා කළ සම්දිටිකයි මේ ජීවිතේ දකින්න පුළුවන් කියලා ගුණ දැනගෙන පහදින්න කියන ධර්මයේ ඒක ඇත්තද බොරුද? අන්න ඇත්ත. ඊට පස්සේ සත්තාදීව මනුස්සානන් දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රු මේක කියා දෙන්න එකම එක්කෙනා ලෝකෙ ඉන්නේ බුදුරජාන් වහන්සේ. එහෙනම් මේ දේ කියා දෙන කෙනා ලෝකේ નિરાයාසෙම සාස්තුන් වහන්සේ. එහෙනම් දෙවියොත් මිනිසුත් සරණ ගියා බුදුරජාන් වහන්සේ. මේක නොදන්න හිඳයි සක් දෙවිඳු නිරේ යන්න ගියේ. මේවා නොදන්න නිසා අර දේව පිස නිරේ යන්නේ මිනිසු නිරේ යන්නේ. අන්න බුදුරජාන් වහන්සේ පහළ වෙලා ලෝකී මේ දේ කියන ඔක්කොම ආගම් එකයිලු. විකාර නේද? බුද්ධ කිව්වේ මේ දේ උන්වහන්සේ අවබෝධ කරගෙන ගුරු මුෂ්ටි නැතුව කියා දීලා. ඔබම කල්පනා කරන්න පින්නතුනි, බාණ්ඩුකු කියා දීලානේ ඔක්කොම ඕනදී හංගලද? ආ මේ චුට්ට කියලා අනිත් අය දැනගෙන ඉන්දිය සංවරය කියන්නේ නැතුව ඉන්න ඕනේ. සම්පජාඤ්ඤේ භාගයක් කියන්න ඕනේ, ඉතුරු ටික හංගන්න ඕනේ. දොක්කම දැනගත්තොත් හරියන්නේ නැහැ. එහෙම නැහැ. ගුරු මුෂ්ටි තියාගන්න නැතුව කියා දුන්න බුද්ධ භගවා මේ සියලු ගුණ දරාගත්ති බුදුරයන් වහන්සේ. අද්විතීය මනුස රත්නේ. ගිජිකුල පව්ව පැලුනත් මහ පොළොව සෙලවුනත් බුදුරයන සිතේ නම් කම්පනයක් ඇති කරන්න බෑ කියන්නේ. කම්පනයක් ඇති කරන්න බෑ කියන්නේ. දැන් ධර්මයේ ස්වාකාතයි සම්දිටිකයි කියලා අහන්න දෙයක්ද? සංඝයා සුපටිපන්නයි මනාකොට පිළිපන්න මේකට කෑ ගහන්න පාරවල් වල බෑ. ඉව්වට නිමේ පින්නතුනි. දසදහසක් එදා පැහැදුනේ මේ වැඩපිළිවෙලින්. වැඩපිළිවෙලින් අපි සිල්වන්තය අසවල අසෙමයි කියලා පහත් කරන්ට නිමේ මේ ධර්මයේ තියෙන්නේ. එහෙම හිතින් කරනවා කියලා අඳුන ගන්නටයි මේ ධර්මයේ තියෙන්නේ. අඳුනගෙන කෙලස් බහැර කරන්ටයි. සුපටිපන්න උජිපටිපන්න මනාකොට පිළිපන්න මේ දීට ඥායපටිපන්නයි ධර්මය අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය සාමීචිපටිපන්න මේ දී දැනගෙන කියා දෙනු. මේව දන්නවන කොටවි හාමුදුරන් පහ දීද වෙන්ට බෑ පින්නතුනි. අධර්මීතන තියෙන්නේ. පුද්ගලයෝ අන්න පුද්ගලයේ යුගල වශයෙන් ගත්තොත් හතරයි. පුද්ගල වශයෙන් ගත්තොත් අට දෙනයි. සෝතාපන්න මාර්ගී ගමන් කරන සෝතාපන්න. මේ විදිහට වඩනවනම් සෝතාපන්න නොවිතියේයිද? මේ විදිහට වඩනවනම් එයා සෝතාපන්න මගේ ඉන්න කෙනෙක්. එයා සෝතාපන්න වෙන වාමයි. සද්ධානුසාරි ධම්මානුසාරි ශ්‍රාවකයෝ. ඊට පස්සේ සෝතාපන්න මාර්ග ගමන් කරන සෝතාපන්න, සකදාගාමි මාර්ග ගමන් කරන සකදාගාමි, අනාගාමි මාර්ග ගමන් කරන අනාගාමි, අරිහත් මාර්ග ගමන් අරිහත්. පුද්ගලයාට දෙන ආහුනීයයි පාහුනීයයි දක්ෂිනීයයි අංජලිකරණීයයි දනට සුදුසුයි. ගිහිලා දම්පයන් පූජා කරන්නත් හොඳයි, පින්ඩපාති වැඩිහම් පූජා කරන්නටත් හොඳයි, වන්දනාමානටත් සුදුසු නැද්ද? ලංකාවට පාප්ල එනෝ මේව දැනගෙන සති සම්පජඤ්ඤෙත් එක්කද මූන්නේ මෙව නෑ පින්නුතුනි. දන්නිට නෑ. ශ්‍රමණයා කියන්නේ රාග ద్వේස මොහ දුරු කරන කෙනා. ශ්‍රමණවරු බුද්ධ ශාසනයෙන් බැහැර නෑ කිවි මේකට. බුද්ධ ශාසනයෙන් එනම් ඔබට අද මේ ඉගෙන ගත් උතුම් බුද්ධ දේශනාව සති සම්පජඤ්ඤ සූත්‍රය උතුම් ධර්ම අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා.